Sarasavi pindina dorin dorata doramadalawai maage aiboa doramadalawa sangwadaatmaka harasarana ape mutun mittanage kalaatmaka prakashana eka thamai ad doramadalawe maatrukawa ma kemathi ape vidwat mandaliye mulin mahadunwa denneta ape aaradhanen ad doramadalawa sangwadaatmaka harasaranayata sahabhagena ape pradhana sampaddhariyek praveena sahithyaveedi dammika bandara surin ita gauranato piliganna hantaanata paayena sanda lassanayida kiyanna kiyana giya matak wenakota dammika bandara surin matak wen eka walakwanta apata ba ඉතා ගරුණතුව පිළිගන්නවා ප්‍රවීණ සාහිත්‍යවේදී දම්මික බණ්ඩාර සුරින්. ඒ වගේම අපේ ආරාධනෙන් පළමු වතාවට දොරමඩලාවට සහභාගී වෙන විද්වතෙක් පළමු වතාවට දොරමඩලාවට සහභාගී වුණාට එතුමාගේ නම කියූ සැනින් බොහෝ දෙනෙක් දන්නවා. ආචාර්ය බෙනිල් ප්‍රියංක සුරින් ඉතා ගරුණතුව පිළිගන්නවා. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. හැබැයි එතුමාගේ ආචාර්ය උපාධිය කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පැරණිතම බ්‍රාහ්මීය සෙල්ලිපිය පිළිබඳව අපේ පැරණිතම බ්‍රාහ්මීය සෙල්ලිපිය පිළිබඳව ආචාර්ය උපාධි පරිශ්‍රණයක් කරලා තමයි ආචාර්ය උපාධිය දිනාගන්නේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ. ඒ වගේම ආචාර්ය සෙනරත් පර්ණවිතාන සූරීන්ගෙන් පසුව සීගිරි කැටපත් පෞර මත ලියවුණු කුරුටුගී අඩක් ලියවුණු කුරුටු කියන්නේ බාගෙට ලියවිච්ච කුරුටුගී විවිධ පාට 800කට වඩා කියවා තිබෙන විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඉතා ගෞරවනීයව පිළිගන්නවා දොරමඩලාවට. ඒ වගේම අපි ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හර්සන්නේට සහභාගී වෙනවා සාහිත්‍යවේදියෙක් පරිශ්‍රකයෙක් කතිකාචාර්යවරයෙක් හැටියට කවුරුත් දන්නා හඳුනන ගයන් චානක විධානපති මහත්මයා කරුණතු පිළිගන්න අතරේ මා අපේ ධම්මික බණ්ඩාර සූරීන්ට ආරාධනා කර සිටිනවා අපේ මුතුන් මිත්තන්ගේ කලාත්මක ප්‍රකාශන පිළිබඳ පෙරවදනකින් අපේ කතාබහ පටන් ගමු. බෙනිල් ප්‍රියංක මහත්තයා ඉන්නවා. ආචාර්ය බෙනිල් ප්‍රියංක මහත්තයා එතුමා සීගිරිය එක බොහොම සම්බන්ධයක් තියෙනවා, නෑකමක් තියෙනවා. කුරුටුගී 800කට වඩා අලුතෙන් කියවලා තියෙනවා. පර්ණවිතාන මහත්තයා නොකියවපු ඒවා එතුමා කියවලා තියෙනවා. එතන විශේෂත්වයක් තියෙනවා. අපේ මුතුන් මිත්තන්ගේ කලාත්මක ප්‍රකාශන පිළිබඳ කූට ප්‍රාප්තිය කුරුටුගී කියලා සමහරු කියනවා. නෑ නෑ සීගිරි චිත්‍ර කියලා සමහරු කියනවා. නෑ නෑ මහත්තයෝ කවුසිලුමින තමා කූට ප්‍රාප්තිය කියලා තවත් කෙනෙක් කියන නෑ නෑ සැලලිනි සංදේශේ කියලා කෙනෙක් කියන. තවත් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඔය කලාත්මක ප්‍රකාශන පිළිබඳ කූට ප්‍රාප්තිය පිළිබඳ සාක්ෂි සාධක නිදර්ශන තාම හොයාගෙන නැහැ කියලා. ඒවා කාලේ වැලි තලාවේ වැහිලා ගිහිලා කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. කොහෙන් කොතනින් පටන් ගන්නවද කියලා හිතන්න බැරි පුළුල් මාතෘකාවක් ධම්මික බණ්ඩාර මහත්තයා. අසන්න මහත්තයා මේක බොහොම බරපතල ඒ වගේම මේ වගකීමෙන් කතා කළ යුතු දෙයක්. මොකද මේ ඉතිහාසය කියලා කියන්නේ වැළලුණු දෙයක්. වර්තමානයක් නෙවෙයි අනාගතයක් නෙවෙයි. ඒකට අපි ඉතිහාසයේ පිළිබඳව බොහෝ දේවල් කතා කරන්නේ දත්ත මත. දැන් අපිට තියෙනවා ජනප්‍රවාද වංශ කතා. නමුත් ඕනෑම රටක මිනිස්සුන්ගේ චින්තනය, ඒ මිනිස්සුන්ගේ ප්‍රතිභාව, කලාත්මක පරිකල්පනය, ඒ මිනිස්සු නිර්මාණය කරපු දේවල් එක්ක යම් තරමකට හිතාගන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් අපි විශ්ව ශක්තියත් එක්ක කොහොමද ගනුදෙනුව කරේ කියන එක පිරමීඩත් එක්ක අපිට විශ්ද ගන්න පුළුවන්. තාම අපිට තේරුම් ගන්න බැහැ ඒක. කොයි විදිහටද ওই තර්ක තියෙනවා ඒත් තියෙනවා විද්‍යාඥයෝ ඉදිරිපත් කරනවා මේ වල තාම හිතා ගන්න බැහැ. එතකොට අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මොහෙන්ජාරෝ හරප්පා ශිෂ්ටාචාරයක් කියලා අපි ඒක කියන්න පොළොව යට වෙලා තිබුණත් අපිට ඒක හම්බ වෙනවා. මහු දෙවඟන පිදීම, යෝනිවන්ද, දැන් ඔය වගේ දේවල් තුර අපිට පේනවා යම් ආකාරයකට මේ ගැහැණියකට ගරු කරපු සංස්කෘතියක් මෙහෙම තියෙනවා කියන්නේ. එතකොට අපිට ලංකාව හා සම්බන්ධව තියෙන ඉතින් මා වංශය, චූල වංශය, ඔය වගේ වංශ කතා. ඉතින් ඒ මොනවා වුණත් අපිට දැන් ඒව ගැන තර්ක කරනවට වඩා අපේ පැරණි කලා නිර්මාණ තුළින් එහෙම නැත්නම් පැරණි සාහිත්‍ය හරි කැටයම් හරි මොනවා හරි තුළින් මොනවද මේ අපේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රතිභාව ප්‍රකාශ වෙන්නේ කියන එක මම හිතන්නේ ඉතා වැදගත් මාතෘකාවක්.
මම හිතන්නේ මට වඩා ඉතාම සුසු දෙදෙනෙක් අද ඉන්නවා මේ ගැන කතා කරන්න. ඉතින් මං සාමාන්‍යයෙන් මං දන්න විදියට ලංකාවේ අතීතයේ කෙබඳු පරිසරයක් තිබ්බද කියන්නේ අපි දන්නේ නැහැ. අපි දන්නවා රාවණා ගැන කතා කරනවා. දනුමන් රේ ගැන කතා කරනවා. ඒක බිහි වෙච්ච විවිධ යුද ශිල්ප ක්‍රම ගැන කතා කරනවා. නමුත් 100%ක් දත්තනේ. ඉතින් අපිට අවසානයේ මහාවංශයේ සරණං ගච්ඡාමි කියපුවාම මහින්දා ගමනි. ඉතින් ඒක කියනවා මිහිඳ හාමුදුරුව එනකොට මෙහෙමයි. අන්තිමට දේවානම්පියස්ස රජුගේ උළුවත්තෙන් පුච්චලා දුන්නා කාලකා රාමය. ඊට පස්සේ 18ක් ශිල්පීන් ගෙනාවා. ඒ ගෙනාවෙන් පස්සේ ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලන්ට වඩා අපි අය උකහා ගන්න ඇති සමහරලාවට කළුගල් උණු කරලා අර මේ තරම් සිවුමෙල්ද කළුගල් කිව්වා වගේ. ඊළඟට මහා දාගැබ් නිර්මාණය කරන්න ඇති. මේවා ගැන ලොකු කතාන්දර තියෙනවා. ඉතින් පළවෙනි දාගැබ් නිර්මාණය කරනකොට ඇතාන අතර වුණා කියනවා මේ යම් කිසි ස්ථානයක. එතකොට තූපා රාමය ගොඩනැගුණා. ඔහොම ගොඩක් දේවල් තියෙනවා. මොනවා වුණත් අපිට තියෙන දේ තමයි යම් කිසි මිනිහෙකුගේ ශික්ෂණය හෝ ශිෂ්ටාචාරය හෝ ආකල්ප ඒ කලාකෘති තුළින් හෙළිදරව් වෙනවා. ධාන්‍යාකාර හෝ බුබ්බුලාකාර හෝ මොනවා හරි යම් කිසි සමාජයක තියෙන ස්වයං පෝෂිත බව ඒ මිනිසුක තියෙන ආගමික ඇල්ම ආගමික නැම් ඒ තුළින් හෙළිදරව් වෙනවා. මම හිතන්නේ අනුරාපුර යුගයේ වාගේ වෙනකොට බෞද්ධාගම හායින් ලැබු ශික්ෂණයෙන් කරපු හොඳම නිර්මාණය දාගබඩත් වඩා මම හිතන්නේ පෞද්ගලික මතයක් සඳකඩ පහන්. ඒ කියන්නේ සංසාරය පිළිබඳව යම් තැනකට පය තියෙනකොට ගවරල නෙළුම්මල ලියවැල මේවා තුළින් මුළු මහත් සංසාරයම මේක කැටයම් කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි ජන සමාජයක තියෙන ආධ්‍යාත්මික චින්තනය හෙළිදරව් වෙනවා අනිවාර්යයෙන්ම මේ කලාකෘති තුළින්. ඊට පස්සේ දැන් මෙතුමට තියෙන ලොකු කතාවක්. දැන් ඔබ ගොඩක් දේවල් කියලා දැන් අනුරාධපුර යුගයේ ඇයි අපි සීගිරිය ගැන විතරක් කතා කරන්නේ? හේතුව තමයි මං ක්‍රිස්තු පූර්ව මං හිතන්නේ 3 ශතවර්ෂයට ආසන්නව තමයි පණ්ඩුකාභය රජ්ජුරුව මං ඉතිහාසඥය මම මේ සාමාන්‍ය දැනීමෙන් කියන්නේ තුනෝ මේ අනුරාධපුරයේ ගොඩනගන්නේ. මේක බිඳ වැටෙනකොට 20 වර්ෂ 1050 විතර කාලේ. එතකොට මේකේ බිහිවෙච්ච දේවල් ඔක්කෝම සංසන්දනය කරලා බලපුවම් අන්තිමට ඉතුරුලා තියෙන්නේ විචාර ග්‍රන්ථ කීපයක් පමණයි. දම්පියා අටුවා ටීකා ගැටපදේ සිකවලඳ විනිස සියබස් ලකර. එතකොට මං හිතන්නේ මේ තිබුණු මහා නිර්මාණ හුඟක් විනාශ වෙන්නේ. ඊට පස්සේ තමයි අපි කියන්නේ අනුරාධපුර යුගයේ දියුණු සාහිත්‍යයක් තිබුණු බව සොයාගන්න තිබෙන සාක්ෂි හැටියට සීගිරි පර්වතය. සීගිරි පර්වතය ගැන මට වඩා මෙතුමා දන්නවා. එතකොට ඒකෙන් තමයි අපි මේ ඔප්පු කරන්නේ මහා භාරතයේ තිබුණු මහා කවි කාළිදාසයන්ගේ පටන් තිබුණු මහා කාව්‍යාලංකාර හදාරපු ඒ කාව්‍යාලංකාර දැනගෙන හිටපු යම්කිසි රසිකයෝ පිරිසක් අනුරාධපුර යුගයේ හිටියා. ඔවුන් මේ සීගිරියේ කාශ්‍යප මිය ගියායින් පසු වී නැත්තම් ඔබට කවි ලියන්න යන්න හම්බෙන්නේ නැහැ. ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කළාගෙන අපි නිකමටම කියනවනේ දැන් අද නිසදස් කවියකට යාදෙන කවි තිබ්බනි බූදල්මි සියෝයාමි සිහිගිරි බැලීමි බැලූ භෝජනා ගීලීයෙන් නොලී. ඒකට මේ වගේ ප්‍රතිභාව තිබුණු මං හිතන අප්‍රමාණ මිනිස්සු මේ අනුරාධපුර යුගයේ ඉන්දැති කිසුපුර 3 ශතවර්ෂයේ ආසන්නයෙන් දම් මෙය පොළොන්නර යුගයට මාරු වෙනවා. ඒ මිනිස්සුගේ ප්‍රතිභාව යම් මාකාරයට සතුරු බලවේග මේ වගේ දේවල් හින්දා නැති වී යන්නේ නැති. ඒ නිසා මේ මාතෘකාව ඉතාම හොඳයි. අපේ පැරණි මිතුන් මිත්තන්ගේ සිංහයාගේ නියපොතු වල ඉඳන්. ඒක සිංහෙද්ද කියනත් ප්‍රශ්න තියෙනවානේ. නියපොතු වල ඉඳන් මේකේ සීගිරි බේන්දේ අඳපු චිත්‍ර සහ ඒ තුළ ලියවෙච්ච අප්‍රමාණ වදන් මම හිතන්නේ ඉස්සරලාම අපේ මිනිස්සුන්ගේ තිබුණු කලා කෞසල්‍ය සහ ජන්ම ප්‍රතිභාව හෙළිදරව් කරන තනක් විය හැකියි. අපිට එතනින් පටන් ගන්න පුළුවන්. අපේ මුතුන් මිත්තන්ගේ
කලාත්මක ප්‍රකාශනයන් පිළිබඳ කූටප්‍රාප්තිය සීගිරි කලාගාරය නම් සීගිරි කලාගාරයක් හැටියට හඳුන්වන මේ අපේ පසුබිමේ තියෙන සමීප රූපයක් පෙන්වන්නට පුළුවන් නම් වටිනවා. දොරමඩලාව පසුතලයේ පසුබිමේ සීගිරි තමයි තියෙන. හැබැයි අපි නිතර දකින සීගිරියේ ස්වභාවය නෙවෙයි. මේ සීගිරිය කොහොම තියෙන්න ඇද්ද කියලා අපි අද විද්‍යාකාරයෙන් හිතනවා, ප්‍රතිනිර්මාණය කරගන්නවා. කලා ශිල්පියෙක් මූර්ති කැටයම් ඒ වගේම චිත්‍ර අංශයන්හි නිපුණයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් සනත් අබේසේකර කියලා රුසියාවේ ජීවත් වෙන්නේ දොරමඩලාවට සහභාගි වුණා. එතුමා සීගිරිය කොහොම තියෙන්න ඇද්ද කියලා ප්‍රතිනිර්මාණය කරලා එතුමා ඇඳපු සිතුවම තමයි ඔය දොරමඩලාවේ පසුබිමට අප තෝරාගෙන තියෙන්නේ. බලන්න මාලිගාව තියෙන්න ඇති. සීගිරිය පිළිබඳවත් විවිධාකාරයේ මතිමතාන්තර තියෙනවා. කුරුටුගී පිළිබඳවත් විවිධ මතිමතාන්තර තියෙනවා. මේව කවුරු ලියන්න ඇද්ද? සීගිරි චිත්‍ර පිළිබඳවත් විවිධ මතිමතාන්තර තියෙනවා. මේවා කවුරු අඳින්ට ඇද්ද? මේ කාශ්‍යප රජුරු ඇඳුවද? එහෙම නැත්නම් පස්සේ කාලේ මේවා කවුරු හරි ඇඳෙව්වද? මේවා කවුරු කොහොම ඇඳද? මේ කවි පාට කවි විතරක් නෙවෙයි බාගෙට ලියපුවක් තියෙනවා. ලියාගන්න බැරි වෙච්ච කවිත් සීගිරියේ තියෙනවලු. අපිනේ මේ කියන්නේ ආචාර්ය බෙනිල් ප්‍රියංක සූරිය. මේ පරස්පර කලාත්මක ප්‍රකාශනයන් පිළිබඳ පරස්පරත් මතු වෙනවා. ආචාර්ය බෙනිල් ප්‍රියංක. සීගිරි කුරුටු ගී ගැන කතා කරෝතින් ඇත්තටම පොඩි හැඳින්වීමක් දෙන එක හොඳයි කියලා මං හිතනවා. සීගිරි කැටපත් පවුර පිළිබඳව. සීගිරි කැටපත් පවුර ඇත්තටම නිර්මාණය වුණේ කාශ්‍යප රජුණන්ගේ නිර්මාණ ශිල්පීන් අතින් බවට විශ්වාස කරනවා. මොකද සීගිරි සමස්ත ගොඩ නැගීමේ අංගයක්. ඒක ප්‍රධාන පරමාර්ථය වුණේ ඔතන අපි අදට ජනතාව යන පාර එතනින් වැටිලා තියෙන්නේ. මේ පැත්තෙන් තනිකර පර්වතයේ චිත්‍ර ඇඳලා තියෙන මෙහ පැත්තෙන් කැටපත් පවුර, ඒක මැද්දෙන් තමයි අදට උඩට යන පාර. ඒ සීගිරි කැටපත් පවුර නිර්මාණය කිරීමේ ප්‍රායෝගික අභිලාෂය වුණේ යන ඇයින් ප්‍රපාතයට වැටීම වළක්වා ගන්න. ඕක පස්වෙනි සියවසේ නිර්මාණය වුණයි කියන වාස්තු විද්‍යාත්මක හේතුව ඒකයි. ඇතුළත හැබැයි තාමත්ම උපමට්ටම් කරලා තිබුණා ඇත්තටම කැඩපතක් වගේ දිස් වෙන්න. කැටපත් පවුර කියන නම සීගිරිම හිටන 10ක විතර තියෙනවා. මුලින්ම කැට් බිත කියලා තියෙනවා. කැටපත් බිත්තිය. ඊළඟට කැටපත් පවුර, කැටපත් පවුර ඔය නම් තුනම කුරුටුගේ 10ක විතර තියෙනවා. එකෙන්ම තේරෙනවා පැරණි යුගයේදීත් කැටපත් පවුර කියලා අමතලා තියෙනවා. හැබැයි පස්වෙනි සියවසේදී කිසිම ගීතයක් ඔතන ලියවෙලා තිබුණ නැහැ. අවුරුදු 300ක් විතර ගත වුණාට පස්සේ අටවෙනි සියවස වෙනකොටත් අද වගේම ජනතාව සීගිරිය නරඹන්නට ගියා. ඒ නරඹන්න ගිය ජනතාව අතරින් මුලින්ම සීගිරි කුටියේ පටන් ගන්නේ අටවෙනි සියවසේ පමණ. කවුරු හරි ලිවීම ආරම්භ කරා, ඒ සම්ප්‍රදාය දිගටම පැවතිගෙන ගිහිල්ලා 10වෙනි සියවස වෙනකන් 8 9 10 සියවස්වල සීගිරි කුරුටුගේ 1740ක් පමණ සම්පූර්ණයෙන්ම හම්බෙලා තියෙනවා. ඇත්තටම කැටපත් වලින් මුලින් ඉඳන් අග වෙනකන් යාරෙන් යාරේ වෙ ටික අවුරුදු 4ක් මම සීගිරිය නැවතිලා වැඩ කළා. ඉතින් ඔය ඔක්කොම බලන 1740ක් විතර තියෙන 8 9 10 සියවස්වල තව 45ක් පමණ තියෙනවා. 11 12 13 පොළොන්නරු සහ දඹදෙණි යුගවල ලියවුණු අර තියෙන ඇත්තටම සීගිරි කුල්ටු ගියක් කැටපත් පවුරේ දිස් වෙන විදිහම බලාගෙන ඇඳපු රූප සටහන මගේ අතින් මම ඇඳපුවා. සමහර ඒවා ඇත්තටම ඡායාරූප වලට පැහැදිලිව ගන්නට බැහැ. ඉතින් ඒ සම්ප්‍රදාය ආරම්භ වුණේ 8වෙනි සියවසේ 10වෙනි සියවසේ මම උච්චම තලයේ තිබුණා. ඉතාමත්ම කාව්‍යමය බවින් පිරිපුන් ගීත ලියුණේ 8 9 10 සියවස්වල. 11 12 13 වෙද්දී කෙටි නිකන් සටහන් වගේ තියෙන හැද එතනත් පේනවා සීගිරි චිත්‍රය. එතකොටත් මැකී යන්නට පටන් ගන්න තියෙන හැටි කියන්නේ මොකද 11 12 13 සියවස්වල තියෙන බොහෝ දුරට මේ ලෙන සහ කැටපත් පවුර බලා ගිය බවය. ඔය අදහස විවිධ විදිහට තියලා තියෙන හුඟාකලා චිත්‍ර ගැන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ හුඟාක් චිත්‍ර වැටිලා තියෙන්නේ. නමුත් වැඩි සංඛ්‍යාවක වස්තු විෂය සීගිරි චිත්‍ර, එහෙම නැත්නම් මේ ලලනාවන්. වෙනත් දේවල් ගැනත් ලියලා තියෙනවා. හැබැයි වැඩි සංඛ්‍යාවක ලියලා තියෙන්නේ, ලියවිලා තියෙන්නේ සිතුවම් ගැන. අනිවාර්යයෙන්. 8 9 10 සියවස්වල මම කියුවේ 1740න් 95%ක්ම තියෙන්නේ සීගිරි කාන්තාවන් පිළිබඳ වර්ණනාවන්. එතන තවත් වැදගත් කරුණක් අපි මම හිතන්නේ මතක් කළ යුතුයි. පර්ණවිතාන මහත්මයා කියපු ගීත තුනකම තියෙනවා 500ක් අංගනන් කියන. ඇත්තට මේ එක ගීතය මම පෞද්ගලිකව කැටපත් පවුරේ ගිහිල් එතන ඉස්සරහ නම් බැලුව 500ක් අගනන් කියන වචනේ තියෙනවාද කියලා. ඒ වචනේ ඇත්තටම තියෙනවා. ඒතකොට 500ක් අගනන් කියන එක ගීත තුනකම තියෙනවා කියන්නේ ඇත්තටම ඉතා විශාල සංඛ්‍යාවක් ඒ කාලේ චිත්‍ර තිබිලා තියෙනවා. අවාසනාවට කාලයගේ අවෑමෙන් අද ඉතුරු වෙලා තියෙන්නේ චිත්‍ර 19ක් පමණ ප්‍රමාණයක්.
ඊළඟට අපි අදටත් යද්දි බලාගෙන ගියොත් කැටපත් පොර තියෙන තැනින් යද්දි උඩ බැලුවොතින් දිගට මෙහෙම කටාරම යනවා සීගිරිය බටහිර පැත්තේ චිත්‍රරින් බටහිර පැත්තේ ඉඳලා උතුරු පැත්තේ සිංහපාදයේ තින්නේ ওই පාදයේ වෙනකම් දිගට කටාරම යනවා අදටත් බැලුවොත් තැන් තැන්වල විශේෂයෙන්ම බටහිර පැත්තේ බදාම ලකුණු පේන්නට තියෙනවා ඒවා ඉතින් කාලයගේ හැවැමෙන් බැස්සට හුලඟට හේදිලා වැටිලා ගිහිල්ලා අර ගුහාවේ තියෙන ටික තමයි අද ඉතුරුනේ මොකද වැස්සට හවු වෙනවා බොහොම ඇත්තම නෑ වගේ අනිත් එක වැහු පිනිවලට හවු වෙනවා අනිත් මේ සිතුවම නැවතත් පෙන්වන්නට පුළුවන් නම් මේ සනත් අබේසේකර මහත්තයා ඇඳලා තින ඔබතුමා බදාම ගැන සඳහන් කළේ බදාම පදාසේ තැන් තැන්වල ටික ටික ඉතුරු වෙලා තියෙනවා නමුත් සම්පූර්ණ පදාසේ කොහොම තියෙන්නට ඇද්ද කියලා මේ පරිකල්පනේ උපකල්පනේ කරලා ඇත්තට මෙහෙම තියෙන්නට ඇති කියලා නිර්මාණය කරපු එකක් සනත් මහත්තයන් හිතච්ච විදිය මෙහෙම තියෙන්න සම්පූර්ණ පදාසේ මෙහෙම තියෙන්න ඇති කියලා. ඔව් ආචාර්ය මට හිතා ගන්න පුළුවන් අර මං කිව්වා වගේ 500ක් අඟනන් කියන අදහස සම්පූර්ණ තැන් තැන්වල පොඩි පොඩි ලාංඡන වගේ පැහැයෙන් දක්වලා තින්නේ ඒ චිත්‍ර පිටා සංඛ්‍යාවක් තිබිච්ච අදහස මං ඉඳන්නේ ඒ මාධ්‍ය හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා. ඉතින් ඒ 500 හැබැයි අනිත් දේ තමයි 500ක් අඟනන් කියන එකෙන් තේරෙන්නේ ඔක්කොම චිත්‍ර සමස්තයම කාන්තා රූප බවට ඒ කුරුටුගිය තුලම හොඳ සාධකයක්. එතනින් අපි කුරුටුගිය වලට ආවොත් ඉතින් කුරුටුගිය 1740 89 10 සියවස්වල අපි ඉස්සෙල්ල කිව්වා වගේ 95%ක්ම වගේ තින්නේ මේ සීගිරි චිත්‍රවල නිරූපිත ලලනාවන් පිළිබඳ සෞන්දර්යාත්මක වර්ණනාවන් එන උදාහරණ කීපයක් පස්සේ කියන්නට පුළුවන්. එයින් 685ක් මාචාර්ය පරණවිතාන කියවලා 1928 එතුමා කියවන්න පටන් ගත්තේ 1956 සීගිරි ග්‍රැෆිටි කියන වෙළුම් දෙකකින් යුත් එතුමාගේ අද්විතීය ග්‍රන්ථය මගින් එතුමා පළ කරා 1956 එච්චර කාලයක් ගත වුණා ඔය 685 කියවන්න. ඒකට හේතුවක් තියෙනවා එතුමා පුරාවිද්‍යා කොමසාරිස් හැටියට විශාල කාර්යභාරයක් තිබුණා. ඉතින් දිනපතාම ඒකට කැප වෙලා වැඩ කරන්න හම්බුනේ වරින් වර ඉඩ ලද අවස්ථාවල සීගිරියට කැටපත් පොට යමින් නෙමින් ඒ ඇසුරෙන් කියවපුවා. ඉතින් ඊට පස්සේ 1956 685 පළ වුණාට පස්සේ ඇත්තටම සීගිරි කුරුළුගේ පිළිවෙල පරිදේශනයක් මම හිතන්නේ හරියාකාරව කෙරුණේ නැහැ. මගේ විශාල ආසාව මම ඊටාම තරුණ කාලේ ඉඳලා තිබුණා අවුරුදු 15ක් විතරයි මගේ හිත වෙලේට යනකොට මන්න ඉතන මාතක සීගිරි ග්‍රැෆිටි උට මං හිතන්නේ මං කියවන්න පටන් ගන්නවට මට අවුරුදු 17ක් විතර ඇති. ඔය ඒකේ තියෙන ඔක්කොම මම හිතන්නේ 340 ගානක් මට මතක හැටියට කුරුළු ගී වල ඡායා රූප. ඉතින් අර ගීතයත් එක්ක ඕක සංසන්දනය කර කර තමයි මම ඒක කියවන්න පුරුදුනේ. මම එතරම් ආසයි ඒකට. ඉතින් මේ ටික කියවන්නට පුළුවන් වුණා. 1986 මං කැටපත් පවුලට ගිහිල්ලා කියවන්න පටන් ගත්තේ 2004, 2005, 2006 මම සීගිරියෙන් නැවතිලා මිදගෙන ඒ වැඩේට ඉතාම අවධානය යොමු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලය තුළ තමයි මම ඇත්තටම 650ක් විතර කියුවේ. ඉතුරු ටික තමයි ඊට ඉස්සෙල්ල කියුවේ. ඉතින් ඔක්කොම සමස්තය 800ක් හැටියට මට ග්‍රන්ථයක් හැටියට ප්‍රකාශ කරන්න වෙනවා. මම හිතන්නේ 2010 මම පළ කරේ ගොඩ ගියා ඇත්තනේ. ඒකට රාජ්‍ය සම්මානය ලැබුණා 2011දී. කුරුටුගේ කීපයක උදාහරණම පසුව කියන්න. ගී විතරක් නෙවෙයි කැටපත් පවුරේ තියෙන සමහර කෙටි ගද්‍ය පාඨ නංගම් පවා තියෙනවා නේද? ඔව්. සමහර ඒවා බොහොම කෙටි සටහන් ඒවත් ඔබතුමා කියවලා තියෙනවා. ඔව් ඒකේ සංඛ්‍යාත්මක වශයෙන් මම ඒකෙත් මේ දෙන්නම් කොච්චර සාමාන්‍යයෙන් මම කියන්නේ පර්ණවිතාන මහත්තයා මම කිව්වා වගේම පර්ණවිතාන මහත්තයාට ඒ ටික කියවන්නට බැරි කම නෙමෙයි එතුමා ගැන මම ඉතාමත් ගෞරවයෙන් සඳහන් කරනවා. නමුත් නොයෙකුත් සිය රාජකාරී පුරාවිද්‍යා කොමසාරිස් හැටියේ තිබිච්ච වගකීම් භාරයේ හින්දා එතුමා 685 තමයි කියවලා පළ කරේ. හැබැයි ඒවා එතුමා ඉතාමත් තෝරාගෙන කාව්‍යමය බවින් පිරිපුන් ගීත එතුමා කියුවේ. ඇත්තටම ඉතුරු වෙලා තිබිච්ච මට කියවන්න ලැබුණා පර්ණවිතාන මහත්තයා නොකියූප කුරුටුගී 400ක් පමණ. ඊළඟ කෙටි ගද්‍ය පාඨ තිබුණා වාක්‍යවල 110ක් පමණ. නම පමණක්ම ලියවිච්ච තව 100ක් විතර නම විතරමයි. සමනල්මි, බුදල්මි, කිතල්මි ඒ විදිහට තමුන් ආවයි කියලා නම විතරයි. දැන් ලියන්න පටන් අරගෙන ඉවර කරගන්න බැරි වෙච්චත් තිබුණ මම දැන් තව 150ක් විතර. සමහරවිට වචනයක් දෙකක් තුනක් ලියලා ලිවීම නවත්තලා තියෙනවා. ඒකට හේතු දෙකක් තියෙන පුළුවන්. එකක් ගීතය ලියන්න පටන් ගත්තට ප්‍රබන්ධ කරලා ඉවර කරගන්න බැහැ කියලා හිතිලා නවත්තන්න ඇති. එහෙම නැත්නම් බිත්තියේ දැඩි පෘෂ්ඨය නිසා හිත වඩා වඩා මේක ලියන්න අමාරුයි. කියන්නේ ඒක අර උල් කටුවකින් ලියන්න ඕනේ. කෙල්ල අතර දාන්න ඇති.
ඊළඟට මැකී ගිය ගීත අඩක් තැන් තැන්වල මැකී ගීත තව සංඛ්‍යාවක් තියෙනවා. තව දෙයක් සඳහන් කරොත් මොනවයින්ද මේවා ලිව්වේ කියලා අපි හිතුවොත් පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස් බ්‍රිතාන්‍ය ජාතික HCP බෙල් මහත්මයා එතුමා තමයි 1894 පමණ සීගිරිය එලිපෙහෙලි කරන්න පටන් ගත්තේ. එතුමාගේ අදහස වුණේ කිසියම් උල් කටුවකින් මහින්ද යකඩ වගේ හිමි පන්හිඳකින් කරන්න අමාරුයි ඒ වගේ දැඩි පෘෂ්ඨයක් හුරන්නට. ඒ වගේ උල් කටුව වගේ දෙයක් රැගෙන ඇවිල්ලා කරන්න ඇති කියලා නමුත් අවාසනාවට ඒක මොකද්ද කියලා හිතාගන්න එකක්වත් කැටපත් පවර ළඟින්වත් ලැබිලා නැහැ. ඒකත් පුදුම දෑ 1840ක් දීවිදෝ ගෙනාපු එක කටුවක් හරි කෑල්ලක් හරි බැරිලා තිබිය යුතුයිද කියලා ඉතින් දැනටනම් එහෙම දෙයක් ලැබිලා නැහැ. නමුත් බිත්තිය හොඳට හෝරන්න පුළුවන් කිසියම් උපකරණයක් භාවිතා කරලා තියෙනවා. හොඳයි. කුරුටු ගී වැඩි සංඛ්‍යාවක වස්තු විශේෂ බවට පත් වෙන්නේ සිගිරි ලලනාවන්. කොටින්ම කියනවා නම් කාන්තාවන්. කාන්තාවන් වර්ණනා කරන වැඩි ගැහැණුව අයව අගය කරන එක සුන්දරත්වේ වර්ණනා කරන වැඩි ඉස්සර ඉඳලම කරගෙන ඇවිල්ලා තිනවා. බැලින්නම් මේ කලාත්මක ප්‍රකාශනයේ භාගයක්ම ස්ත්‍රී වර්ණනාවන් තමයි. ගැහැණුව අයගේ ලස්සන ඕම අදත් වැඩි වෙනසක් නැහැනේ ගයම් මහත්තයා. බලමු අදත් මේ ගීත රචකයෝ කවියෝ වැඩි දෙනෙක් ලියන්නේ මේ ඊට පරිබාහිරව ගියා යොන තරම් ඉන්න. හැබැයි වැඩි දෙනෙක් කාන්තාවන්ගේ සුන්දරත්වේ වර්ණනා කරන එක වළක්වන්න බැරි වෙලා තියෙනවා. කොහොම හරි මේ සීගිරි චිත්‍රවල ඉන්න කාන්තාව කවුද කියන එක ගැන විවිධ මතිමත අන්තර තියෙනවා. දැන් බෙල් මහත්මයා වුණත් කියනවා ඒ ඉන්නේ රජුරුවන්ගේ බිසෝරු සහ සේවිකාවන් තමයි ඉන්නේ. එතකොට බාගෙටන ඔය කොටසයිනේ උඩ විතරයි අට ටික අඳනලා ඉඩ නැහැනේ බිත්තියනේ දඳින්නේදී. අට ටිකක් අඳිනවා සමහරට පුළුවන් වුණා නම් ඉඩ තිබ්බනම් ඉඩ නැති ඉඳා ටිකක් උඩු කය විතරක් ඇඳයි කියලා විවිධ ඇත්තටම ඔබතුමා හිතන විදිහ ඔය කවුද ඔය කාන්තාව? ඒක අදටත් ඇත්තටම මට මෙහෙදෙන සුදු දෙන දෙයක්. මට කීපයක් තියෙනවා. ප්‍රධාන මත වශයෙන් සඳහන් කරලා ඔබතුමා සඳහන් කරා වගේ HCP බෙල් පළවෙනි බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස්වරයා එතුමාගේ අදහස වුණේ පිදුරංගලට විහාරය වඳින්නට යන කාශ්‍යපගේ බිසවුන් කියලා. මොකද ඔක්කොම ඒ පැත්තට ඒ දිශාවට අනිත් එක දිශාවකට යනවා වගේ තියෙනවා. ඊළඟට ආනන්ද කුමාරස්වාමි මහත්මයාගේ අදහස වුණේ ඉතාමත් ලෝක ප්‍රසිද්ධ කලා විචාරකයා. එතුමාගේ අදහසින් සීගිරි ලලනාවෙන් නිරූපිත වෙන්නේ අප්සරාවන් කියලා. ඒ වගේම මහාචාර්ය පරණවිතාගේ අදහස වුණේ සීගිරි චිත්‍රවල තියෙන ප්‍රධාන වර්ණ දෙකක් එතුමා කිව්වා මේක රන්වන් කාන්තාවන් සහ මදක් අඳුරු පාටින් ඇඳලා තියෙන කාන්තාවන්. විශේෂයෙන් ස්වාමි දුව වගේ ඉන්න එක රන්වන් පාට ඒ සහයත වගේ අර මල්වත්ටි අරන් ඉන්න එක ඊටවත් ටිකක් අඳුරුවන් නැත්නම් නිල්වන් නිලුපුල් ලගනන් කියලා කියන්නේ නැත්නම් මානෙල් මල්වල පාට. එතුමාගම මේ පාට දෙක මේඝලතා සහ විජ්ජුලතා. විජ්ජුලතා කියන්නේ විදුලිය. රන්වන් පාටින් මේඝලතා කියන්නේ මේඝය. ආලකමන්දාවේ කුවේරයාගේ වාසභවනය වගේ තමයි කාශ්‍යප සීගිරිය නිර්මාණය කරේ. ඒක වටේ තියෙන මේඝය සහ විදුලිය නිරූපණය වෙන්න සංකේතාත්මකව මේ සීගිරිය අඟනුන් කොටස් දෙක රන්වන් පාටිනුත් අඳුරුවන් පාටිනුත් නිරූපණය කළේ. තව මත රාශියක් තියෙනවා. මේ ළඟදීම ළඟදී අභාව ප්‍රාප්ති සිරි ගුණසිංහ මහත්මයා ළඟදී පොතක් ප්‍රකට කළා කාශ්‍යප ට්‍රිබියුට් ටු බියුටි කියලා. ඒක සිංහල පරිවර්තනය උතුමාම පළ කරා කාශ්‍යපගේ කලාත්මක ප්‍රණාමය සීගිරිය වෙනුවෙන් කියලා. එතුමාට ඒක රාජ්‍ය සම්මානය හම්බුණා මට මතකයි 2011 වසරේ සිංහල පොතට. එතුමාගේ අදහසනේ මම ඒ පොත කියවලා තියෙනවා. මේක ඇත්තටම ඉතාමත්ම සුරූපී සුන්දර ලඳුන් ටිකක්. මේකේ තේරුම හොයන්න යන එකේ වැඩක් නැහැ කියලා. බැලුවම මේක දැන් නිකන් අර මෝනාලිසාගේ සිනාව වගේ ඒ සීගිරි අඟන ඉන්න විදියයි සහ සේවිකාවද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි සහයත ඉන්න වගේ පේන එක්කලාගේ හුඟක් වෙලාට රන්වන් පාට නැහැ. අර රන්වන් පාටයි. ඉතින් ඔය තවත් මත රාශියක්ම තියෙනවා. නමුත් මේව තමයි ප්‍රධාන මත. ඇත්තටම සිරිගුණසිංහ මහත්මයාගේ අදහස බොහොම නිදහස් අදහසක්. මොකද අපි ඔක්කොම මේවා තේරුම මම කියන්නේ තේරුම කිසි දෙයකට නැහැ කියලා. නමුත් එතුමාගේ දේනේ මොකද හරි අමාරු වෙන සීගිරි චිත්‍රයක අදහසක් බැලුව පැත්තට අර මොනාලිසා චිත්‍රය වගේ විවිධ පැතිවලින් අදටත් මම මේක බොරුවට අතිශයෝක්තිය වර්ණනා කරන්න කියනවා. මේ ඍජු අදහසක් හොයාගන්න බෑනේ. හැබැයි ඔතනදී මම නිහතමානීව සඳහන් කරන්න ඕනේ මම මේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය උපාධිය කරද්දී සීගිරි චිත්‍රවල වස්තු විශේෂයට සමාන පුරාවිද්‍යාත්මක සාධක කීපයක් මට දැකගන්න ලැබුණා. පරණ ඉන්දියානු පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවල මේකනේ 1912 13 14 15 ඒ කාලේ සමහර ඉන්දියාවේ මුදු වලට අල්ලපු ගල් ක්‍රිස්තු වර්ෂ 3 4
deka tu nahat terus siapa sahaja gal bela hingga lalana inna mevake malah tinggalang, mevake si giri ya api hidup swami dua berikan dahasa pemandai sah sah itu inna servika unok, mevake tu nak kita, ikak hambuna Persia mudra, ikak Siberia ya aswaro ke inge sohun gap beladi bela, ikak Kristupura hat terus ini siapa servita, ilang le tawe ikak hambuna Afghanistan in Adat poli palak ya kan kota pu, itu na bilang macam ini. Mereka orang udah mati ini, udah dakunu bete. Ekit ini, ketika Vishal Gandhi unna hundai sih kiri citra bagai mem, Swami dua aku ke kanta wakinno, ayatmu mem sahaya itu, jamak dina sah malatia katingarang ini, ekatnya adat katanya mem Afghanistan yang hambec. Palu ini sih wasi. Ita palu yang di netun mem Siberia yang hambec, Ashwaro keingge, Sohun Gabbal di bela Kristupura itu, khater ini sih wasi itu. Ehtenat belu itu yang harus kulina kanta adanya munt lain no. Ego langi uduka ni rawar ni mela. Ilangan ehtenat petipas ingin ni ehtenat ke sahaya ni nak aurun kan memu tuaya kuake deka katingan langi no. Madam meten de penne meten ni langi no swami jual deh ni ateh pudi malak kuake dek ti ramadam. Mata ke video ramadam deh penne ti deh pudi malak kuake. Ilangan dah ada Persia yang kan bece mudra itu ni ek. Meka ehtenat Kristupura haya ni sih wasi itu. Kulina kanta kini kini inna ayat ayat malak tiina. Itu ayat ini nangat sahaya ti inna sevi kawa ko ayat nang puri lama ikwa getpena nang us sevi kawa kene ti. Paksiye ko ayat piri nama no. Itu kore itu ni, oye tuneng, mad dakin nanti ena ar segi ti yugal citra. Swami dua, Ranman nangat sah, Nilman party, kene Mahanilan party, ti ena yugal e arte sangkalpe. Asia atau pura, Persia atau Kristupura hari ini siapa sih? Siberia atau Kristupura hari ini siapa sih? Afghanistan ni Kristupura sepalem ini siapa sih? Abi Afghanistan ni, ini sih nak kata ini suorope Andhra Pradesh ni kalawa kela, ini, ini, adat mereka kan hukum kaya katakan lah di mana loh. Segeri cerita pada ini sambandnya kela na, abe golang ini sih na, angin nirupan ini kela di ini tanikaram Andhra kalawa kanta orang nirupan ini kerap kuvidhe tegila. Ya, antara kalau apa Lanka itu ke bom samban ni, kau pernah Buddha pratibha muli memang gak kelar antara kalau esok apa deh Lanka. Segeri pasti ni Lanka pasti ni siapa sih ini jatuh ni berita kami utca stane kisilu. Pasti ni siapa sih ini kote Lanka tibunu tatte tibunu jatuh antara samband ta jale pilih bandow pera Doramadalawa apa segeri pilih bandow kerapu Doramadalawa. Acara senrat di sana, macam Raj Somadeva di Vidutun Sahabag which Doramadalawa api katakala, monataram meh agi ayhitiad, velendun, rajatantrikyan, koi taram maya wadah, bisesnya ekal itu bunu nagara sankalpe, apat balapaya wadah, nadda kena karena vidakaring api kata bahagala, segiri lalana awan pelibadan vivida mati mata antara tienno ayguwa, kene kieno me absarau kiela, itu kod acara darani egal suriin kieno. Wajah sekarang tiga orang wajah sekarang, entar macam citra tu, itu ya pat kanta itu. Apsara wajah sekarang yang di neh, apa hasil pun ada yang di net neh dia apsara lagi. Buat kita tahu tak? Ayatnya ada ni, divi anggana wajah sekarang neh kila ni sama ni ni kan kata bahaya ni ni wajah sekarang ni, mih apsara ini beh kila. Vikram Singh mahatya kaya ni Martin Cruz mahatya kaya ni, oya dia kila ini aja, nan te aja. Kantau, Raju ruangnya anta pura kantau, tamu ini, ini dem mata tino. Hebat itu, iwa mata tienni ko honda, iu siapa dah hitan deh puluang. Rasam inde neak ni lebih ni, kalatma ke prakasha ni. Apa ini mutu mitto monoadami endalati ini, monoadami lielati ini, monoadami ambalati ini, monoadami katyam. Mereka tamai kalatma ke prakasha ni. Dan cahnu ko vidhan patir mah. Widdat mandaling awal sarai, asal tuh mahatnya. Satu tuh, mulaimu me, apa Mahavihara Sampradaya garukaran, acara orang dedenek kekka, ekatawa diwela katakaran lebi magena. Ting, apa me matru kawa, hari gembru matru kawa, apa damik mahatya kibagai, pulul parase kapetiran, wa, apa vivida wastawa le, vivida akarit me katakarlati, no. Deng, mage. Kotasa gatta yang pasai citra, katanya, murti, adiya gatta yang pasai, me berasa tahan beluanang hemu me danno, api vivida wasta awal muragal, korowagal, sandakadepahanggal, katanya, galpadi, citra, gana api katakala.
ධම්මික මහත්මයා කතා කරනකොට මට මතක් වුණා ඔබතුම හරි ලස්සන කතාවක් කියවනේ දැන් අපිට මහාවංශයේ සරණං ගච්ඡාමි කියලා අපිට දැන් ඇත්තටම ඉතිරි වෙලා තියෙන ඉතින් එච්චරයි කියලා අපිට මේව කතා කරන්න පුළුවන් සාධක දෙකක් ඔස්සේ ලිඛිත සාධක හා පුරාවිද්‍යා සාධක ඔස්සේ ඒ දෙකනේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ තියෙනවෙන් අපි කතා කරන්න එතකොට ඒ වටිනම පුරාවිද්‍යා සාධක ලිඛිත සාධකයක් තමයි ඔබතුම කතා කළේ එතකොට අපි පොඩ්ඩක් පැත්තකින් තියලා බැලුවොත් මහින්දාගමනයේට පෙර ඉතිහාසයේ පණ්ඩුකා බෙරජතුමාගේ කාලේ ඊටත් කලින් එක්ටම්ගේවල් තිබුණනේ අපේ රටේ. එතකොට කුවේනිය පවා කපු කටිමින් හිටියා. එතකොට තවත් අපට සාධක හම්බ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබීමත් එක්ක ඒව ක්‍රමවත් සැලසුමකට අනුව සකස් වුණා. අපිට එතනනේ වටින්නේ. ඉතින් මම අද පොඩ්ඩක් වෙනත්ම පැත්තකින් කතා කරන්නම් හසන්ත මහත්මයා හැමදාම අර බාහිරව පේන තියෙන දේවල් අපි කතා කළා. දැන් අපි කියමුකෝ චෛත්‍යයක් ගත්තොත් දාගැබක් ගත්තොත් අපිට දාගැබ පේනවා. නමුත් ඒකේ ගර්භය පේන්නේ නැහැ. ඇතුලේ නිදන් කරපුවා පේන්නේ නැහැ. නිදන් හොරාටනේ ඒක පේන්නේ. ඉතින් නිදන් හොරාට ඒක පේනොත් අපිට පේන්නේ නැහැ. අපි කොහොමද දන්නේ නේ රජ කාලේ කොයි ආකාරයට තිබ්බද කියලා. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න වටිනවා. අපේ කලාකාරයෝ බලන්න ඉතින් කොච්චර වටින පිරිසක්ද අපි සාහිත්‍ය භාෂාව ඊට පස්සේ ආයුර්වේදය ඊට පස්සේ පේශකර්මාන්තය හැම අතින්ම දිනුන జాතියක් අපිට පාලි සංස්කෘත සිංහල මේ භාෂා තුනම අනුරාධපුර යුගයේදී පාවිච්චි කළා. දැන් බුද්ධදාස රජතුමා සාරාත්ථ සංග්‍රහය ලියවනේ. ඉතින් සංස්කෘත භාෂාවෙන්නේ පාලි පොත් කොච්චර ප්‍රකරණ තිබුණද සිංහලෙන් ඉතිරි වෙලා තිබිච්ච පොත් ටිකනේ දැන් ඔබතුමා කීවේ. එතකොට කෝ ඔය සුදු జాතික ඔය කාලේ වෙනකොට අපි දිනුන වැසිකිලි කැසිකිලි පද්ධති පාවා පාවිච්චි කරපු జాතිය. උම්මගේ జాතකයේ කියනකොට මහත්යටත් මතක ඇතිනේ. උමන්දාවේ ස්වරූපේ මෙහෙ බොත්තන් ඔබනකොට හරේ විදුලි ආලෝකේ පත්තු වෙනවා දොරවල් ඇරෙනවානේ. ඉතින් මේ ඕවා මේ බල්බේ හොයාගන්න විද්‍යුතේ හොයාගන්නත් කොච්චර කලින් ලියපුවද? ඉතින් ඒ නිසා අපිට මේ ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි ආයි එතනට ඉතින් යා යුතුයි මේ අද මේ මට්ටමින් හිටියට. ඉතින් මේ අපිට ධාතුන් වහන්සේලා නිදන් කරපු ගර්භයක් ගැන කතා කරනවා නම් ඒක බාහිරව පේන්න නැහැ. අපේ කලාකාරයෝ ධම්මික මහත්මයා පේන්න නැති තැනත් ලස්සනට නිර්මාණය කළා. මේ කියන්නේ අපි සතුටු වෙමින් තමයි ඒක කලා නිර්මාණය කළේ. පේන්න කරපුවම නෙමෙයි. දාගැබ ඇතුලේ. පිටටත් පේනවා. ඒකත් අලංකාර කළා. නමුත් ඇතුළත් හරියට කළා. දැන් අද කාලේ සමහරක් වෙලාවට සමහරක් ඔක්කොම නෙමෙයි. සමහරක් අයට ඔන්නෝක ඇතුලේ පේන්නේ නැහැ නේ ඔන්නේ මොකක් හරි කළා දාන්නේ කියනවනේ. වහලා දාන්න කියනවනේ නේ මොකටද? දැන් හොඳම දාන්නේ කැලණියට ගිහිල්ලා දොරක් පොඩ්ඩක් එහාට මෙහෙ ඇල්ල බැලුවොත් දොර පිටිපස්සේ කියන්නේ බිත්තිය චිත්‍ර ඇඳලා තියෙනවා. සෝලියස් මෙන්ඩිස් මහත්තයා. ඒක සතුටු වෙමින් ආත්ම තෘප්තියක් ලැබෙමින් කළේ. අර කාන්තා රූපය ගැන කතා කළානේ. කාන්තාව ගැන ඉතින් අපි ස්වභාව සෞන්දර්ය වගේම කාන්තා රූපයත් අගේ කළා මිස කාන්තාවගේ විනාශය පිණිස කටයුතු කරපු జాතියක් නෙමෙයිනේ නිඳා කරපු జాතියක් නෙමෙයිනේ ධම්මික මහත්මයා අර ආදරේ විඳපු පුද්ගලයාටමනේ සුන්දර නිර්මාණ බිහි කරන්න පුළුවන් වෙන්නේ ඕක ගෝකුල මැඩම්නේ දවසක් කිව්වේ සියුම් ආදරේ ලැබපු අය සියුම් නිර්මාණ බිහි කරනවා කිව්වා ඒකේ රසයක් තියෙනවනේ රසයක් නැත්තම් මේ මිනිස්සු මෙහෙම බිහි කරන්නේ නැහැනේ ඒ රස ගැන දන්නේ නැති ඇත්තක මේව කතා කරලා වැඩකුත් නැහැ රස තියෙනවා විවිධ. ඉතින් ඒවා අත්විඳින්න ඕනේ. විඳපු කෙනෙක් තමයි මේවා හොඳට නිර්මාණ බිහි කරන්නේ. ඔව් ධම්මික මහත්තයලම සියුම් නිර්මාණ කරන විදිහෙන් හිතා ගන්න පුළුවන් නේද? කොහොම ආදරයක් ලැබපු අයද කියලා සියුම්. හා නැද්ද ධම්මික මහත්මයා? මට දැන් ඔබතුමා කතා කරන හින්දා මම ගොඩ මුකුත් කියන්නේ. මේ නැත්තම් දැන් මෙහෙමනේ දැන් මේ දැන් බලන්න දැන් ඉසුරු මුණියේ පෙම්වල ය මුද්‍රා ගොඩක් තියෙන හරි ලස්සනයි. මේ ඊළඟට දැන් අනිත් පැත්තෙන් දැන් මේ බලන්න මේ මාතෘකා තෝරා ගැනීමම ඔබතුමාට හසන්ත මහත්මයා ගැන ඒ කියන්නේ මේ ප්‍රේමය ආලය ලීලය සංවේදී භාවය විරහව මේ ඔක්කොම දන්න කෙනෙක් තමයි ඒ තුළ තමයි මේ යන්නේ. ඉතින් අර ඔබතුමායි කාලේ මම මේ ආපහු දෙනවා. මට එක ගැටලුවක් තියෙනවා අතට. දැන් අපි සාමාන්‍යයෙන් හිතනවානේ දැන් මුගලන්ට බියෙන් ඇවිල්ලා කාශ්‍යප සීගිරිය මේ තමන්ගේ ආරක්ෂිත ස්ථානයක් ගැන තෝරගත්ත කියලා. දැන් මේ හිටපු කාලය තුළ මේ සියල්ල
මොහුට කළ හැකිද? ඒ කියන්නේ මේ තරම් මේ ආරක්ෂක වළල්ලු ඊළඟට දිය අගල් ඉස්සර මේ පාලං එතකොට සිංහ කටවල් මේහා කැටපත් පවුරු චිත්‍ර එහෙම නැත්නම් මීට පෙර තිබුණු දෙයක් නවීකරණය කරලා තමන් නැවත ප්‍රතිනිර්මාණය කර ගත්තද මේ සාමාන්‍ය ගොඩනැගෙන දේවල් අපි ඉදිරිදී අපි කතා කරමු තුවා කතා කරමු තුවා කාලේ දැන් ඔය සීගිරි ගී ගැන කතා කළත් ඒවයි තියෙනවනේ ආචාර්යතුමානේ දැන් සංගීත භාණ්ඩ අතේ තියාගත්ත ස්ත්‍රීන් ගැන සඳහන් වෙන මුළු ඇඟම තිබිච්ච කාන්තාව ඉඳලා තියෙනවා එතකොට ඒ වැතිරිලා හිටපු ස්ත්‍රීන් ගැන සඳහන් වෙනවා එතකොට සිනහ වෙච්ච ස්ත්‍රීන් ගැන සඳහන් වෙනවානේ ඉතියා දේව අර අපේ ආචාර්යතුමා කවගේ වියකිලා යන්ට ඇති 500ක් කියනවනේ නේද 500ක් තිබුණායි කියලා සඳහන් වෙච්ච තැන් තියෙනවා 20ක් වගේ නම් තියෙන්නේ ඉතින් කොච්චර නැති වෙලා තියෙනවද නේද ඉතින් ඒවා තියෙන්න ඇති දැන් අපි ධාතු ගර්භයේ පැත්තට හැරෙමු ඒ ඇතුලේ හසන්ත මහත්මයා චිත්‍ර ඇඳලා තිබිලා තියෙනවා දැන් නවාගල මිහින්තලේ ගිරිබණ්ඩ චෛත්‍ය මහියංගන ධාතු ගර්භය එතකොට මේවයි සිතුවම් අදත් ශේෂ වෙලා තියෙනවා එතකොට ඒව අපිට බලන්න පුළුවන් ධාතු ගර්භයක සැලැස්ම ගත්තයින් පස්සේ විවිධාකාරයෙන් තියෙනවා සාමාන්‍යයෙන් සාමාන්‍ය ආකාරයට අපි ගත්තාම ඒක හදලා තියෙන්නේ යන්ත්‍ර ගලක් තියලා ඒ යන්ත්‍ර ගල හරි මැද්ද ඇවේ මම රූප අනුසාරයෙන් ඒක පැහැදිලි කරන්නම් පොඩි විස්තරයක් කරලා නැත්නම් තේරෙන්නේ නැහැ බලන අයට යන්ත්‍ර ගල හරි මැද්ද ඇවේ ගල් පුවරුවක් තියලා ඒකට උඩින් ගල් තුනක් තියෙනවා ලිප් ගල් තුන වගේ ත්‍රිකූටය ඊට පස්සේ ඒකට උඩින් මහා මේරු පර්වතය තියෙනවා ඒක කොටස් හතකින් සමන්විතයි සප්ත පර්වත සිහිපත් කරන්න පාට හතරක් ගාලා තියෙනවා හතර දිශාවේ නිල් පාට කහ පාට රතු පාට සුදු පාට දිශා හතරේ උඩම තමයි ධාතු කරඬුව තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. සිව් දිශාවේ ලෝකපාලක දෙවිවරු සතරවරන් දෙවිවරු අර යන්ත්‍රගලේ තියෙන අර කොටස්වල නාග රූප තැන්පත් කරලා තිබිලා තියෙනවා. නාග ලෝකේ සිහිපත් වෙන්න. නාග ලෝකය උඩ ඒ ත්‍රිකූට තියෙනවා ඊට පස්සේ මහා මේරුව තියෙනවා. මින් අදහස් කරේ ලෝක පූජිත බුදුරජාණන් වහන්සේ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. වටේම දේව රූප ඇඳලා තියෙනවා. එතකොට අපි රූප අනුසාරයෙන් අපි මේක පොඩ්ඩක් බලමු. දැන් මේ තියෙන්නේ මිහින්තලා පුදබිම පේනවද දන්නේ ඔය ඈත දකුණු පැත්තේ කන්ද මුදුනේ මිහින්තලා මහා සෑය තියෙනවා මහා දාඨික මහා නාග රජතුමා බුදුන්ගේ ඌණ රෝම ධාතුව තැන්පත් කළ හදපු මහා සෑය මේ වම් අත පැත්තේ ඔය පර්වතයේ මුදුනේ කුඩා දාගැබක් තියෙනවා ඒකේ සමීප රූපයක් අපි බලමු මේ තියෙන්නේ ඒ චෛත්‍ය ගිරිබණ්ඩ චෛත්‍ය මේකේ කැණින් කරන්න කිසිවක් ඉතිරි කරලා නැහැ පුරාවිද්‍යාඥයන්ට මේ නිදන් හොරු හොඳට අර කැණීම කළා තියෙනවා අර මම එක දවසකත් කිව්වා කණින් හැම්තුමාට වඩා හොඳට කණින්න පුළුවන් අය අපේ රටේ ඉඳලා තියෙනවා ඒව විනාශ කළා දාලා නමුත් වාසනාවකට වගේ හසන්ත මහත්මයා අපට මෙහි ධාතු ගර්භයක් හම්බ වුණා මේ තියෙන්නේ ඒ ධාතු ගර්භය ඒක ගලවලා මිහින්තලා කෞතුකාගාරේ තැන්පත් කරලා තියෙනවා ඒ නිසා අපට වාසනාවට මේ බලන්න පුළුවන් ඔය තියෙන්නේ ධාතු ගර්භය තිබිච්ච හැටි අරහට බැලුවහම පේන හැටි. ඔය මැද තියෙන්නේ මහා මේරුව. ඒ ත්‍රිකෝටේ උඩ මහා මේරුව තියෙනවා වටේට චිත්‍ර ඇඳලා තිබිලා තියෙනවා. අපි දැන් ඒ ඔය තියෙන්නේ සිතුවක්. මේවා බොහෝ පරණ චිත්‍ර අනුරාධපුර යුගයේ මුල් කාලයට අයිති සිතුවම්. ඒක බැලුවහම බොහොම හොඳට පේනවා. දැඩි ආයාසයක් කරන්නේ නැහැ. බොහොම නිදහස් රේඛා තියෙන්නේ. දේවතාවෝ පාට එක පාටයි බොහෝ වෙලාවට ප්‍රයෝගික කරගෙන තියෙන මේ රතු පාට රේඛා වලින් තමයි ඇඳලා තියෙන්නේ. බොහොම වේගවත් රේඛා. වලාකුළු වලින් මතුවෙන දේවතා රූප මල් අතේ තියාගෙන ඉන්න මේ තියෙන්නේ ඒ ගර්භයේම තියෙන සිතුවම් වලින් කොටසක් දැන් හසන් මහත්මයා දැන් මේව බැලුවම පැහැදිලිව පේනවනේ මේ චිත්‍ර කාටවත් බලන්න ඇඳපු අනේ ගර්භයක් ඇතුලේ තියෙන්නේ නමුත් ඔවුන් ඒක අලංකාරව සකස් කළා මොකද මේ ඇතුලේ වැඩි ඉන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ පූජාවක් නෙමේ අපේ ඇත්ත කරන්නේ කරන දේ අවංකව කළා එහෙනම් මේ වගේ නිර්මාණ කරපු જાතියක් ගැන කතා කරන්න දෙයක් නැහැනේ අනිත් කොහොමද තියෙන්නේ ඇද්ද දැන් මේ තියෙන අපේ කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන ඒ ධාතු ගර්භය අනුරාධපුර මෙදිරියේ තියෙන ධාතු ගර්භයේ ඒ පුරාණ ධාතු ගර්භයක මේ ශේෂ මේක ඊට පැහැදිලිව පේන ඔය මැද්දාවේ මහා මේරුව කොටස් හතකට බෙදලා තියෙනවා මේ පැත්තේ ඔය තැඹිලි පාට හුරු රතු පාට ගාලා තියෙන්නේ කරඬුව මුදුනේ තියෙනවා ඔය දිසා හතරින් ඉන්නේ ලෝකපාලක දෙවිවරු ඔය යන්ත්‍ර ගලේ යට නාග රූප දකින්ට ලැබෙනවා මේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත එතකොට දේව රූප ටිකක් පැහැදිලිව පේනවා ඒ ත්‍රිකූට හොඳටම පැහැදිලිව පේනවා ලෑල්ල උඩ තියෙන්නේ ඊට උඩින් මහා මේරුව තියෙන උඩින්ම කරඬුව තියෙනවා නාග රූප සහිත ඒ යන්ත්‍ර ගල යටින් තියෙනවා මේකෙන් තවත් දුරටත් පැහැදිලි වෙනවා මුදුනේම කරඬුව
මහානේරුව තියෙනවා ත්‍රිකූටයට දේවතා රූප හා නාග රූප තියෙනවා මෙන්න මේකෙන් බලන්න පුළුවන් ත්‍රිකූටේ තවත් දුරටත් පැහැදිලිව මේක තවත් හොඳට පේනවා පේනවනේ අර ලිප් ගල් තුන වගේ තියෙනවා ඒක උඩින් තමයි මහා මේරු පර්වතය තියෙන්නේ ඔය දකුණු පැත්තේ තියෙන්නේ එක දේවතා රූපයක් මේක ඒ ලෝකපාලක දේවතාව පැහැදිලිව පේන තියෙනවා සතර රන් දෙවිරු දිසා හතරෙන් පෙන්වලා තියෙනවා ඔය දකුණු පැත්තේ යට එක යంత్రගලේ ඒ වලේ එක කොටසක තියෙන්නේ නාග රූප දැන් මේ තියෙන්නේ දේවතා රූපයක් ඒ සතර රන් දෙවිවරුන්ගෙන් එක රූපයක් මේ තියෙන අර කුඩා නාග රූප එතකොට මේව තිබ්බේ කිසියම් දෙයක් අපේක්ෂාවෙන් දැන් ඔය පුරාණ පොකුණක් ගැනීමෙන් වුණත් අපට හම්බ වෙනවා නම් හම්බ වෙන සමරකට මත්ස්‍ය රූප ඉබ්බංගේ නාග රූප පොඩ්ඩක් හම්බ වෙනවා එතකොට මේ මිනිස්සු ඒක සංකේත විදිහට වල දැන්නේ හේතුවක් නිසා හේතුවක් නිසා මොකද මේවා තියෙන තාක්කල් මේ ආරක්ෂා වේවා කියලා දැන් සමහරව අහනවා ඉතින් ඔය සුද්දොත් කොච්චර හදනවද මට පෙන්නන්නකො ඉතින් ඔය මේ අවුරුදු 2000ක් 3000ක් පරණ එක පොකුණක්වත් ඔය ඇමරිකාවෙන් එගලන්තෙන් ඔය විදිහට ඒ නිසා මේවා අවඥා සහගත ලෙස බැහැර කරන්න හොඳ නැහැ අපේ මිනිස්සු මේවා කලේ ලොකු හේතුවක් ඇතුව මේ මහා සම්ප්‍රදාය අපේ මේවා විවේචනය කරන්න හොඳ නැහැ දැන් මේ තියෙන්නේ මේ මහා මේරුව උඩ ඉතමත් පැහැදිලිව පේනවා අර දිස හතර ගාපු පාට ඔය දකුණු අත පැත්තේ නිල් පාට පේන තියෙනවා වම් මත පැත්තේ කහ පාට තියෙනවා ඉස්සරහින් පේන තියෙනවා රතු පාට එහා පැත්තේ සුදු පාට මැද කරඬුව අනුරාධපුර යුගයට අයිති නිර්මාණනේ එතකොට දැන් මේ තියෙන්නේ පුරාණ ධාතු කරඬුව රන් කරඬුව දැන් මේ කරඬුව එක එක්කෙනාට එක එක හැඩවලට පේන්න පුළුවන් සමහරුන්ට කලා නිර්මාණයක් විදිහට පේන්න පුළුවන් තවත් සමහරක් අයට වටිනාකමක් විදිහට පේන්න පුළුවන් තවත් සමහරක් අයට අනේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ධාතු තැන්පත් කළ කරඬුව නේද සාදු සාදු කියලා වඳින්න පුළුවන් සමහරක් අය හිතන්න පුළුවන් මේක පිටරටකින් ගෙනාවද කියලා විවිධ දේවල් වලට අපට මතවලට බැහැ ගන්න පුළුවන් නමුත් කලාකාරයා මේක නිර්මාණය කළේ ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන බුදුන්ගේ ධාතුන් වහන්සේ තැන්පත් කළ අපට වන්දනාමාන කරන්ට දැන් හසන්ත මහත්මයා මේ තියෙන්නේ අපට තවත් කැණීම් වලින් හම්බෙච්ච ධාතු කරඬු. දැන් බලන්න අපි ධාතු කරඬුවක් කිව්ව ගමන් මතක් වෙන පිත්තල කරඬුනේ. මේ මැටි භාජන. මැටි බඳුන්. කරඬුවක් කියන එකේ සාමාන්‍ය අර්ථය තමයි භාජනය. බඳුන. කිසියම් දෙයක් තැම්පත් කරන්න ගත්ත උපකරණයක්. එතකොට මැටි වලින් හදපු මේ අනුරාධපුර යුගයට අයිති පැරණ නිර්මාණ. මේ තවත් නිර්මාණයක් ඔය විදිහේ. එතකොට මේත් ධාතු කරඬුවක්. එතකොට අර නිධානයට අමතරව මේ ආකාරයේ කරඬු හදලා නිදන් කළා තිබිලා තියෙනවා. අර මහා මේරු උඩ නෙමෙයි වෙනම. එතකොට එහෙම ගර්භත් අපට හම්බ වෙනවා. දැන් මේ තියෙන රුවන්වැලිසෑයේ ආයකයකින් හම්බ වෙච්ච, වාහල් කඩකින් කැණීමකින් හම්බ වෙච්ච කරඬු. අපේ නායක හඳුරන්ගේ ආරක්ෂිත වෙනම කුටියක් තුල තැන්පත් කරලා තියෙනවා. අපේ පල්ලෙගම නායක හඳුරන්ගේ, හේමරතන හඳුරන්ගේ ආවාසගේ මේ ඉතාමත් සුරක්ෂිත ලෙස තැන්පත් කරලා තියෙනවා. දැන් මේව මැටියෙන් හදලා තියෙන්නේ නේ. එතකොට බලන්න කොච්චර ලස්සන නිර්මාණද මැටි මුට්ටි මැටි බඳුන් විදිහට හදලා තියෙන මේ ධාතු තැන්පත් කරන්න හදපු කරඬු නැත්තම් කිසියම් පූජනීය වස්තු තැන්පත් කරන්න හදපු කරඬු මේ තියෙන්නේ ඒවමයි දැන් මේ තියෙන්නේ මිහින්තලේ කෞතුකාගාරයේ තියෙන ශෛලමය ගල් කරඬුවක් මේ කරඬුව ඇතුලේ හසන්ත මහත්මයා බොහෝ වෙලාවට රනින් කරපු කරඬුවක් තැන්පත් කරලා තියෙනවා ඒ රන් කරඬුව ඇතුලේ සමහරක් වෙලට රනින් කරපු හෙප්පුවක් තියෙනවා මේ ඇතුලේ තමයි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ. දැන් මේ බලන්නේ ඒක ඇරියහෙන් පස්සේ කොච්චර ලස්සනද. බලන්නේ කට්ට කපලා තියෙන හැටි. බේරලා තියෙන හැටි වටේ. පුළුවන් තරම් ඒක සරලව අලංකාරව කොච්චර නිමාවකින් යුක්තද කියලා පොඩ්ඩක් බලන්න වටිනවනේ. ඕන බලන්න ඒ ධාතු ගර්භයක් ඇතුලේ තිබිලා මේ කැණීමක් කරන අවස්ථාවක්. මේ දාගබක් ඇතුලේ කරඬුවක් කොහොමද තිබුණේ? ගල් කරඬුව. ඔන්න එකක් ඇරියහම අර මං කිව්ව රන් කරඬුව පේන්න තියෙනවා. එතකොට කොච්චර ලස්සනද අර ගල් කරඬුව ඇතුලේ වංගෙඩිය වගේ තියෙන කරඬුව ඇතුලේ තමයි මේ රන් කරඬුව තැන්පත් කරලා තියෙන්නේ දැන් බලන්න මේ වගේ තවත් රන් කරඬුවක් මේ කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන අනුරාධපුර යුගයට අයිති රන් කරඬුවක් මේක බලන්න පතාක ලස්සනට පෙන්වලා තියෙනවා එතකොට පුරාණ චෛත්‍යයක් කොහොම තිබ්බද කියලත් මේ අනුසාරයෙන් අපට හිතා ගන්න පුළුවන් හසන්ත මහත්මයා මේ ඉස්සරහ තියෙනවා පලිඟු කරඬු දෙකක් ඒවා අර උඩ චත්‍ර කොටස නැහැ නමුත් අපි ඉස්සරහට පෙන්වන්නම් ඒවාගේ කරඬු කිහිපයක්. දැන් අර ඉස්සර පෙන්වපු කරඬුව ඇතුලේ මෙන්න මේ වගේ රන් සුර තැන්පත් කරලා තිබිලා තියෙනවා. මේ සුර ඇතුලේ තමයි සර්වක්ක ධාතුන් වහන්සේලා තිබිලා තියෙන්නේ. මෙන්න පලිඟු කරඬුවක් කැණීමකින් හම්බ වෙච්ච. අනුරාධපුර යුගයට අයිති. මේ තියෙන්නේ පලිඟු කරඬු. මේ තියෙන්නේ පලිඟු කරඬුවක්. මේත් පලිඟු කරඬුවක්. ඔන්න රුවන්වැලිසෑයේ ආයකයක කැණීමකින් හම්බ වෙච්ච පලිඟු කරඬුව. හරි කරඬු කිහිපයක්.
දැන් බලන්න නීලගිරියෙන් හම් වෙච්ච මේ පළිඹු කරඬු. හසන්ත මහත්මේ මට මේක දැක්කම ආසාවක් ඇති වුණා. අපටත් මේ වගේ කරඬුවක් තියෙනම් හොඳයි කියලා. මම පොඩ්ඩක් දැන් යමක් පෙන්නන්න. මම ඔය එක කඩේ කැවිදිනකොට මෙන්න මේ වගේ ගලක් දැක්කා. මෙන්න බලන්න. මේක ගලක් රුපියල් මතක නැහැ කීයද කියලා ආහාර 500ක් ඊටත් අඩුයි. හරි? මට මේක දැක්කහම ඔළුවට අහ මේක කවලා අර වගේ එකක් හදන්න පුළුවන් නම් හොඳද කියලා. මම මේ කියන්නේ අනුරාධපුර යුගයේ කලාකාරයෝ අදත් ඉන්නවා. ඕම් මං කරඬුවක් කැප්පෙව්වා. හරි? සමීප රූපයක් වෙනවා. මේ මේ ගලක් අනුහරෙන් කරඬුවක් කැප්පෙව්වා. හරි? මේ මේ විදියට පුරාණම විදියට හපලා මේ ඇතුලේ කුහරයි. ඒ විතර නෙමෙයි. මං ඔය වගේ එකක් පළිඟු වලිනුත් කැප්පෙව්වා. අර මං පෙන්නපු කරඬුව. පොඩ්ඩක් අපි මේ ඔන බලන්න ඔය තිරේට අපි පොඩ්ඩක් ගියොත් ආයි අපේ පරණ රූපෙට ඔන බලන්න ඔය තියෙන්නේ අනුරාධපුර යුගයට ඇති කරඬුවක්. මේන් බලන්නක අපි ළඟත් තියෙනවා දැන් ඒ වගේ කරඬුවක් නේ. හරි මේක අපි පළිඟු ගලක් දීලා රත්තපුරේ ඉන්න කලාකාරයෙක්ට මේක අපි කැප්පෙව්වා. ටිකක් ලොකු මුදලක් ගත්තා. නමුත් මේ බලන්න මේක ඇතුලේ බටයක් අපි සකස් කළා. මේක බටේ තියෙන පරණම හැඩයට ධාතුන් වහන්සේලා තැම්පත් කරන්ට මේ උඩ මංජසා තියෙන මේක හොඳට වැහෙනවා. මෙතන පොඩි පළුද්දක් තිබ්බා. මං කිව්වා පළුද්දක් තියෙන. එතකොට පරණ ගතියක් තියෙනවා. එතකොට ඒ වගේ තවත් කරුණුවක් හැදෙවම ඇති. එතකොට මේ අද නිර්මාණනේ මේව කරන්න බෑ කියලා නෑනේ. එතකොට මේ ඥාන පරම්පරාව අදත් තියෙනවා. කවදත් ඔය දක්ෂතා තියෙන අය ඉන්නවා. වෙලා තියෙන්නේ අපි හරි අපි අලුත් විදිහට හිතන්නේ. දැන් මේ වගේ නිර්මාණ කරලා කී දෙනෙක්ට කොච්චර දෙයක් උපයන්නත් පුළුවන්ද කලා නිර්මාණයක් විදියට මහත්මයා දැන් පඩික්කම් වගේ කරඬුනේ හදන්නේ ඕකනේ වෙලා තියෙන්නේ කරඬු නෙමෙයි හදන්නේ පඩික්කම් දැන් මං ඉස්සරහට ඒවත් පෙන්නන්න රූප හුඟක් තියෙනවා වෙලාවකදී අපි ඉදිරි වටේදී ඒකත් කතා කරමු සීගිරියේ කැටපත් පවුරු මත සිය කලාත්මක අදහස් පළ කළ ලියූ කලාකරුවන්ගේ ඥාන පරම්පරාවල අය අද ජීවත් වෙනවා ඇති මම දන්නේ නැහැ ධම්මික බණ්ඩාරත් එහෙම කෙනෙක්ද කියලා ඒ ජන පරම්පරාවල කෙනෙක්ද කියලා දැන් ගීයක තියෙනවා මේ තරම් සිව් මැලිද කලුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ට දැස් දුන් මේ නිසා සොයා ඒ ගීයේම තැනක සඳහන් වෙනවා ඉසුරු මුණියේ නුඹ තනුවේ පෙම්බරිය කොයි දැයි කියා මා ඇසූ විට හිනහුණා ඔහු තවම තනිකඩේ ඇයි කියා ටිකක් හිතලා බලන්න මහා අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළූ කලාකරුවා යෝධ බුදුබඳ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟට ගිහිල්ලා හිටගත්තාම හිතෙනවා අපි කොච්චර පුංචි මිනිස්සුද කියලා. මගේ කුදුබව පසක් කලේම වගේ මහගම්සේ කියලා ලියලා තියෙනවා. තැනක සඳහන් වෙනවා මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ කලාත්මක නිර්මාණයක්. චීවරේ බුද්ධ චීවරේ රැලි ටික පවා කළු ගලින් මේ පාන් කපන්න බටර් කපන්න වගේ ගල්ලිරන්ට බෑනේ ගායන්චානක මහත්තයා. නමුත් අපේ කලාකරුවා මහා කළු ගල් පර්වත ඉරල කපල පිරිමැදල බුදුගුණ මතු කරගත්තා. හැබැයි ඊටත් වඩා කලාත්මක අදහස තමයි මේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළූ කලාකරුවමයි ඉසුරුමුණියේ පෙම්මිවල නෙළුවේ කියලා හිතුවම ඒකත් මොනතරම් ඔක ඇත්ත වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් එතුමාම වෙන්න පුළුවන් ඉසුරුමුණියේ ඒ යුවල නෙළුවේ නොවෙන්නත් පුළුවන්. හැබැයි එහෙම හිතුවාම ආධ්‍යාත්මික බව නිර්මාණය කළෙත් එකම කලාකරුවා ප්‍රේමය ලාලිත්‍ය ආදරයේ සෙනෙහස ගැබ්වෙච්ච නිර්මාණය කළෙත් ඒ කලාකරුවමයි. හිතපුවාම අපේ කලාකරුවා අංශ දෙකක ඉඳලා තියෙනවා. තැන් දෙකකින් දෙපැත්තට ගිහිල්ලා තියෙනවා බොහෝ දුර. එකම කලාකරුවා. ඒක බොහොම. මම හිතන්නේ මේමයි. දැන් ඔය ප්‍රේමය හා සම්බන්ධ කලාකෘති ඕනතරම් අපේ අතින් ගොඩනගෙන තිබුණා. ඔකට පොඩි අපි කියන්නේ බැරියර් එකක් වැටුණා කියලා. ඔකට වැටෙන්නේ මේ සීබස් ලගරේ. සීබස් ලගරේ පෙදින් බුදු සිරිතේ බසින් වස් සිරිතේ වනනවානං වෙනියුත්තේ බුදුගුණමයි කියලා කියව නිසා පොඩි නිකන් අර අපි කියන්නේ හෙබ්බානවා කියන ඒවයි කලාකරුව පොඩ්ඩක් පස්සට ගියා. හැබැයි පස්සට ගියාට ඒගොල්ලෝ අර අවශ්‍ය තැනින් ඉස්සරහට ආවා. දැන් ඒක අපිට හොඳට පේනවා පොළොන්නර යුගයේ වෙනකොට. දැන් පොළොන්නර යුගයේ ගීකාව්‍ය ග්‍රන්ථ දෙකක් දී වෙනවා. මෝහදේව දාවත සස දාවත. දැන් මෝහදේව දාවතට මකාදේව ජාතකයේ සස දාවත සස ජාතකයේ. දැන් මකාදේව ජාතකයේ තියෙන මම මේ පෙන්වන්න හදන්නේ අපේ කලාකරු රිංගපු දැන්. මේ
අර පෙදෙම් බුදුසිරිත කියන්නේ රිංගල තමන්ගේ ප්‍රතිභාව පෙන්වගත්ත තැන්. මකාදේව ජාතකයේ තිබෙන්නේ මකාදේව රජුරෝ ඉස්සර තිබුණා බ්‍රාහ්මණ ක්‍රමයට අනුව සන්න්‍යාසි අවදිය කියලා යම් කාලයකට තපස් රකින්න යන්න ඕනේ. මකාදේව රජුරෝ කර්ණවෑමියට කියනවා මගේ හිසේ නරකෙසක් දැක්ක දවසේ මට කියපන්. ඊට පස්සේ දවසක් මම හිසරැවුල් බානකොට පැහිච්ච හිසකෑ ගහක් තියෙනවා නරකෙසක්. ඉතින් රත්තරන් අඬුවකින් අරන් කර්ණවෑමියා මේක දෙනවා මකාදේව රජුරු අතර. රජුරු දැන් කල්පනා කරනවා මම දැන් ඇති. ඇයි යනවා ඉතින් ඕකනේ කතාව. ඊට පස්සේ දැන් සාහිත්‍ය කරුවා මේකේ හදා ගන්නවා. දැන් මකාදේව රජුරෝ තපසට යනකොට අර මේක දූතේ වගේ වනාන්තර හම්බ වෙනවා, නගර හම්බ වෙනවා, උද්‍යාන හම්බ වෙනවා, ස්ත්‍රීන් හම්බ වෙනවා. මේවා වර්ණනා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර අහුවෙච්ච තැනින් ඒ දේ කරනවා. මං හිතන්නේ ඕක අර අපි කියපු අර මාර්ග බාධකේ බැරියර් එක හොඳටම කැඩුවේ දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු රජ්ජුරු. මම වෙන පැත්තක් සාහිත්‍ය පැත්ත කියන්නේ සිගිරිය ගැන මේකට යම් ගැන නෙමෙයි. දැන් දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු රජ්ජුරු කෙලින්ම ගත්තා ජාතක පොතේ තියෙන හොඳම ලව් ස්ටෝරි. කුස ජාතකී. ඒ කියන්නේ විරූපී තරුණෙක් සුරූපී තරුණියකට ප්‍රේම කිරීම. දැන් එතකොට දැන් අරක හරිනේ පෙදෙන් බුදුසිරිත. කාටවත් කියන්න දෙයක් නැහැ. කෙලින්ම කුස ජාතකය. හැබැයි දුන්න දීම. ඒක ගන්නවා වෙනම ජාතක කතාවේ නැති දේවල්. දැන් පබාවතිය අඳුනගත්තහම රූමත් තැනැත්තියක් කියලා මදුරජ්ජුරුවන්ගේ දුව ඔක්කාග රජ්ජුරුව යනවා මගුල් කතා කරන්න කොහටද සාගල පුරේට. සාගරපුරේ මදුරජ්ජුරුව ඔක්කාග රජ්ජුරුව වෙනුවෙන් පවත්වනවා මදුපානෝත්සවයක්. මේවා ජාතක පොතේ නෑ. අරගොල්ලෝ ගාඩ රිංගල යනවා අර කියපු අර ශෘංගාරයට ප්‍රේමයෙන්. හරි ලස්සන තැනක් තියෙනවා කෞසිනමිනේ. දැන් මං කියන්නේ අපේ කට්ටිය මේ ප්‍රතිභාව පෙන්න පුතැන් කෞසිනමින එක තැනක තියෙනවා. දැන් ඔක්කාග රජ්ජුරුව මදුබඳුනක් අතේ තියාගෙන දැන් බොණ්ඩල හැත්ති. බොණ්ඩල හැත්ති එනකොට ඔක්කාග රජුරන්ට පේනවා මදුබඳුන ඇතුළට වැටිලා තියෙනවා අසද මහත්තයා නිල්මානෙල් මල් පෙත්තා පෙති දෙක. දැන් ඔක්කාග රජුරු මොකද ගාලා දැන් මේකට පිවිනවා. පිවිනකොට ඔක්කාග රජුරන්ට ඇහෙනවා උරහිස්සට උඩින් කාන්තාව හිනාගෙන. අන්න එතකොට තමයි ඔක්කාග රජුරන්ට ඇත්ත තේරෙන්නේ. මොකද තමන්ගේ උරහිස්ස උඩින් බලන් ඉන්න අන්තප්පුර ස්ත්‍රියගේ ඇස් දෙකේ ඡායාව තමයි වැටිලා තියෙන්නේ මදු බඳු. මෙයා රැවටිලා පිවෙනවා. උන් ලැජ්ජාවට පත් වෙනවා. දැන් බලන්න ජාතක කතාවක් ඇතුලේ සෑහෙන සෙල්ලම් දැම්ම අපේ සාහිත්‍යකරුවෝ. ඒ කියන්නේ ඔවුන්ට එහා සමාන ජන්ම ප්‍රතිභාවක් තිබුණා. මේ කියන චෛත්‍යේ, මේ කියන සීගිරියේ, මේ කියන කාව්‍යයෙන් මේ පේන්නේ මහා සාහිත්‍යයක එමත මහා ජන්ම ප්‍රතිභාවක් සහිත දී ශක්තියක් සහිත එව නැත්තම් අපි කියන්නේ පරිකල්පන ඥානයක් සහිත අතීත මුතුන් මිත්තම් පිරිසක් අපට හිටියා කියන එක. ඒකෙන් අපි ඒ ගැන විතරක් හිතලා ආඩම්බර වෙන්නේ තවත් ඒ ඥාන ඔබ කියෝ වගේ තිබෙනවා. ඒ පරිසරයයි නැත්ති. ඒ පරිසරයයි නැත්ති. මේ මේ පරිසරය තුළ මේ ප්‍රතිභාවට තනක් නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ කලාත්මක සාහිත්‍යික ප්‍රකාශන වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන්ද බැරිද? ඒක ලොකු අභියෝගයක්. හොඳම උදාහරණය සැලලීනි සංදේශය ඉංග්‍රීසියට පරිවර්තනය කළොත් එහෙම ඒක නිකන් තෙමිච්ච තරුංගලයක් වගේ කන්නේ. ඒ කියන්නේ රසේ නැහැනේ. සැලලීනිය සිංහලෙන් කියෝලා අපි විඳින රසය ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා. සමායනව සැලලීනිය කියපු හින්දා මම කවි දෙකක් පෙන්වන්නම්. මේ වගේ තියෙන අර අපි කියන්නේ ශබ්ද සහ අර්ථ. දැන් වගේ සැලලීනිය දූත වර්ණාවේ සැලලීනිය ගැන කියනකොට කියනවා ලප නොමවන් සඳවන් සොමි ගුණ ගිහිනි. ඔප වැඩි ගත හෙල්මැලි සිව්මැලි පැමිණි. සැප රිසි දෙන වැනි රස බස ඇති සිතුමිනි. තොප දැකුමෙන් අප පින්කල බව දැනි. මේක දැන් උච්චාරණය කරන්න ගියපහම හරි සනීප ශබ්ද ටිකක් එයි. ලප නොමවන් සඳවන් සොමි ගුණ සබ්ද. ඔප වැඩි ගත හෙල්මැලි සිව්මැලි පැමිණි. සැප රිසි දෙන වැනි රස බස ඇති සිතුමිනි. එතකොට අපිට සැලලීන නිකන් ඉස්පංචය පුළුම් බෝලය සීනි මනිසයක් වගේ හරි සිවුම් බව දැනෙනවා. ඊළඟට කැලණිය වර්ණනා කරනකොට
පැහැ සරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට නොව පැරණිය වන රමණිය විටින් විට සැල ලිහිණිය වදු කැලණිය පුරවරට අනුප්‍රාස කියන රසය තව එකක් කියන්න සැලලින තියෙනවා විභීෂණ දේව වර්ණාවේ විභීෂණ දෙවියෝ ඉස්සරහා කාන්තාව රඟ දෙනවා රඟ දෙනකොට මේ මිනි මෙවුල් එමෙතන මිනි මෙවුල් පාසලව අත්ප බැඳිපි ගෙජ්ජි මේවා හෙලවෙන ශබ්ද දන්නවා මම හිතන හැටියට ල ශබ්ද විතරක් 16ක් තියෙනවා ලකල පුළු ලුකුල බඳමිනි මෙවුල්ලා සමග රන් සලඹ රැවුදී වෙවුල්ලා වයන පදර තබමින් පද කමල්ලා රඟන ලඳුන් බල රූසිරි සියල්ලා ලයනු ල ශබ්ද 16ක් තියෙනවා දැන් ල එහෙනකොට ලලල ලලල කියනකොට ල ශබ්ද වලින් අර මිනි මෙවුල පාසලඹ සැලවෙන ශබ්ද එනවා බැරි වෙලාවත් තරගමේ ශ්‍රීරා ලහාමුදුරු නිකන් ඩ වගේ ශබ්දයක් ගත්තන ඩක ඩ ඩක ඩක ටකර ටක ටක නේද මිනි මෙවුල නෙමෙයි නිකන් සමන්ටින් ඉරිටින් බඳගෙන නටනවා වගේ මේගොල්ලන්ට තිබුණා මේවා ගැන විශාල ප්‍රතිවාය තමයි අපේ අතීත ඥානය අපේ මුතුන් මිත්තන්ගේ කලාත්මක ප්‍රකාශන ඒක තමයි අද්දොරමඩලාවේ මාතෘකාව ඒක පුළුල් සංකීර්ණ විශේෂත්‍රයක් නමුත් නිදර්ශන කීපයක් ඇසුරින් තෝරාගත්ත නිදර්ශන කීපයක් ඇසුරින් මේ මාතෘකාව පැහැදිලි කරන්න අපි උත්සාහ කරන්නේ හැබැයි සාකච්ඡා මාලාවක එක් පියවරක් හැටියට මේ වැඩසටහන සලකන හැටියට මා ඉල්ලා සිටිනවා මේක තව දුර යන්න පුළුවන් සාකච්ඡාවක් මට අවසර දෙන්න පාලක මිත්‍රයන්ට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් කතා කරමු අපේ අතීත මුතුන්ගේ කලාත්මක ප්‍රකාශන ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව අපි සීගිරි කුරුටුගී ගැන කතා කළා සීගිරි කුරුටුගී පාට ගද්‍ය පාට කෙටි ගද්‍ය පාට නොලිවෙච්ච කවි නොලිවෙච්ච ගී ආදී වශයෙන් ඒ පාට 800කට වැඩි සංඛ්‍යාවක් කියවපු විද්වතෙක් ආචාර්ය බෙනිල් ප්‍රියංක සූරින් ඒ සීගිරි කැටපත් පවුර ලිවෙච්ච කාව්‍යාත්මක අදහස් ඉංග්‍රීසියට හෝ වෙනත් භාෂාවකට පරිවර්තනය කරාම ඒ ගුණය ඒ තියෙන සාහිත්‍යක ගුණය ආරක්ෂා කරගන්න පුළුවන්ද? ඒ ප්‍රායෝගික ප්‍රශ්නේ ඇත්තට මම මූණ දුන්නා මොකද මගේ පොත රාජ්‍ය සම්මානය හම්බෙච්ච 2011 ඇත්තටම ඉංග්‍රීසියෙන් ලියුවේ හේතුව අපේ රටේ තියෙන කීර්තිය ජාත්‍යන්තර ලෝකයට යන්න ඕන හින්දා. ඒක සිංහල පරිවර්තනයක් මම කරගෙන ඇතන කරගෙන ගිහිල්ලා ඉවරයි දැන් ඇත්තටම ගොඩගේ ආයතනෙට මම බාර දුන්නා. අවුරුද්දකින් විතර සිංහල පරිවර්තනයක් ප්‍රකාශ වෙමුර බොහෝ විද්වතුන් සහ මගේ හිත පිටරන් ඉල්ලා සිටියා සිංහල පරිවර්තනය කරන්න කියලා. ඒක මට තේරුණ දෙයක් අර මම කැටපත් පවුරේ පැරණි සිංහලෙන් කියවපු දේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඉංග්‍රීසියෙන් දෙද්දි කොයි තරම් මේ වෙනම පාරක යන්න වෙනවද කියලා. දැන් මම විශාල සතුටක් මට අවංකවම කියන්න පුළුවන් සිංහල පරිවර්තනය කරද්දි මම ලැබුවා. මොකද අර කැටපත් පවුරේ 8-10 සියවස් අතර ජීවිච්ච දේ ඒ හැඟීම් සමුදාය ඉතාමත්ම ආසන්න වශයෙන් දෙන්න පුළුවන් අපේ වර්තමාන පැරණි සිංහලයි කැටපත් පවුරේ අද සිංහලයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මම පස්සේ උදාහරණ කිව්වක් කියන්න කියනකොටම තේරේ අදටත් ඒ වචන හරි සමීපයි. ඔව් ගයිගර් පණිතුමා වගේ අය සිංහල ඉගෙන ගත්තේ මොකද කියලා හිතාගන්න පුළුවන්නේ. ඒ කියන්නේ පරිවර්තන කියවල වැඩක් නෑ. මේක අමු සිංහලෙන්ම කියවගත්තොත් තමයි නියම රහ තියෙන්නේ කියලා දැනගත්ත යුරෝපීය ජාතිකයෝ මෙහි ඇවිල්ලා සිංහල ඉගෙන ගත්තා. ආචාර්ය බෙනිල් ප්‍රියන් ඉතින් මේ මට අවසර දෙනවා නම් මට උදාහරණ කීපයක් කියන්න පුළුවන් කුරුටු කී වලින්. හොඳයි. ඉස්සෙල්ලම පරණවිතාන මහත්තයා කරන ගෞරවයක් හැටියට එතුමා කියවපු එකක් දෙකක් අපි සමග ඉතාම ජනප්‍රියව. එතුමා කියවපු එකක් අපි හුඟක් අය නිල් කටරෝල් මලක ඇවෙනු වැත්කොල් මාසේ. සඳක සිහිවන්නේ මහනෙල් වනක් හයි රන්වන් හුඳ. උතන අර යුගල චිත්‍රය ගැන්නේ කියන්නේ නිල් කටරෝල් මලක ඇවෙනු වැත්කොල් මාසේ. රන්වන් පහට සහ ලානිල් අඳුරු පැහැ සැඳක සිහිවන්නේ සැඳය කාලයක මං හිතන්නේ ලියලා තියෙන්නේ මහනෙල් වනක් හයි රන්වන් හුන් අර යුගලය ගැන කෙලින්ම පාට දෙකින්ම සඳහන් වෙතුන. ඊළඟට එතුමා කියව එකක් තමයි ඉස්සෙල්ල ධම්මික බණ්ඩාර මහත්මයා සඳහන් කරා වගේ බුදල්මි සියෝ ආමි සිහිගිරි බැලීමි ගී බොහෝ චනාලී එන් නොලීමි ඒ වගේ රාශියක් තියෙනවා එතුමා කියව දේවල්. ඇදිසසල් අපසි සකි දූ සුකි දූ සත් පණලි අර ඒක ඇත්තටම චන්ද්‍ර මණ්ඩලයේ සසල් අපේ වගේ කියලා ගීතය පටන් ගන්න තියෙනවා. ඊළඟට කොමුල් අමත් ලෙඩ් දෙනසි හිනා කැකිරි බෑවා බන් මිහිමි වලා තොප ගොස් ඇ නිවෙස් නැට කියලා කියන්නේ වලා හිමියන්ට වන්දනා කරලා ගීතයක් තියෙනවා. ඇත්තටම මේක දූතේ අර්ථය ඒ විදිහටම
අරගෙන කැඩපත් පවුරේ තියෙන වචන පැත්තෙන් පරණ විතාන මහත්මයා වන් මිහිමි වලා හිමිනේ ඔබට වන්දනා කරමි. තොපගොස් ඇය නිවෙස් නැත කියලා ඉතු ඇයගේ නිවසට නුඹ ගොස් මේ පණිවිඩය දෙන්න කියලා. ඉතින් ඒ තුබාණ කරන ගෞරවයක් හැටියට මම ඒ කීපයක් සඳහන් කරේ. ඊට පස්සේ මම කියවපු උදාහරණ කීපයක් මම සඳහන් කරන එක ගීතයක තියෙනවා. ඒක 9 වෙනි සියවසේ ගීතයක්. අලුතෙන් මට කියවන්න ලැබිච්ච එකක්. තිබියේ ඊත හිමි වෙතයි සිහි. නුඹගේ ස්වාමියා වෙත සිහිය තබා තියෙන නිසා. තිබියේ ඊත හිමි වෙතයි සිහි. හේනි හයි දුකත්වේ. ඒ නිසා නුඹ දුකින් පසු වෙනවායි. සිකි සිත්තම වේ. සිකි කියන්නේ යෙහෙලිය සබඳ. ඔබගේ සිතුවම මෙහි වෙයි. ඔවුන් අතින් එනුත් අඩ කෙලිසෙයි. එවන් වූ මේ කාන්තාවන්ගේ අතින් එන කෙලිලොල් භාවයත් අඩවන් වෙලා තියෙනවලු. මොකද තමුන්ගේ ස්වාමියා වෙනුවෙන් සිහිය තබා තියෙන නිසා. ඒකෙන් ගම්මෙමාන වෙන්නේ රජතුමා මලායෙන් දුකින් තැවෙන කාන්තාවන් පිරිසක් කියලා. ඒක රජු මෙලෙන් නිරුදු මෙලෙන් කියලා රජුරන්ගේ මරණය ගැන වචනේම සඳහන් වෙන කුරුටුගේ 10ක් පමණ හම්බෙලා තියෙනවා. ඒකට පස්සේ ජනතාව ගිහිල්ලා ලියන්න පටන් ගත්තා. ඒතකොට චූලවංශයේ තියෙන කාශ්‍යප රජුගේ අකල් මරණය ඇත්තටම ජනතාව දැනගෙන ඉඳන් රජුගේ මරණය අකල් මරණය ගැන ඔහොම ගීත 10කම වගේ සඳහන් වෙන්න විදියක් නැහැ. ඒ නමයක් මගේ පරණ විතන් මහත්තයා කිව්වද මම මේ කියවපු ගීතේ සඳහන් වෙන්නේ මට ඇත්තටම 800ම ලැබෙන ওই උදාහරණය විතරයි. තිබියේ තස්සිමි හිමි වෙතේ සිහි හේනි හයි දුකත්වේ. එයින් ඔබ දුකින් පසු වෙනවා. නමුත් ඔය අදහස වගේම වෙන අදහස් තියෙන ඒවා තියෙන එකක තියෙනවා මන ගන්න වර්ණන මන ගන්නව වර්ණයෙන් මේ චිත්‍රවල තොප හඳුනෙනු කළා. සීගිරි අඟලෙන් තොප කියලා ආමන්ත්‍රණය කළද හඳුනෙනු කළා. හඳුනා ගතිමි නෙමෙයි හඳුනෙනු කළා. ගතිමි කියන වචනයෙන් කළා. සිරිමැලියේ ගත සිවුමැලිය වූ ගතක් ඇත්තිය යෙහෙලි කියනු මම නුඹට යෙහෙලියේ යයි අමතවි. බලන්න වචන හුඟක් ඉන්නුයි මනගන්න වර්ණනේ. අදටත් ඉතින් මනගන්නා වර්ණේ අවුරුදු 1100ක වෙනස. තොප හඳුනෙනු කළා නුඹ හඳුනාගෙන. ඕක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන්න ඒක මටම තේරුණා මේක මේ. නමුත් ඒ පොත මම පළ කරේ අපේ රටේ කීර්තිය ලෝකයට යන්න උනේ. නමුත් සිංහලට ඕක මම පරිවර්තනය කරද්දී මට හරිම ආශ්වාදයක් ලැබුණා. මේකේ නියම සුවඳ එන්නේ අපේ සිංහල පරිවර්තනෙ. ඉතින් තව උදාහරණයක් කිව්වටින් ඇසි කරුණු පියවියගේ ප්‍රියාවියගේ කරුණු ඇසුවෙම ප්‍රියාවිය කියන එක පියවිය කියලා කියලා තියෙනවා. ඇසි කරුණු කරුණු ඇහුවලින් අද තියෙන වචන දෙකමනේ. මග්හි දොටුයුන් හැ කියන්නේ ඉස්සරහා කැටපත් පවුර මාර්ගයේ එදත් ජනතාව ගියේ. ඒ කියන්නේ 8 වෙනි සියවසේ. මේ පැත්තේ ගලේ තමයි චිත්‍ර තියෙන්නේ. මග්හි දොටුයුන් හයි මාර්ගයේ දුටු හැ සමග මග්හි මාර්ගයේ දුටුයුන් දුටු අය සමග හයි කියන්නේ හා කියන එක. නුවණැතින් අවුල වෙයි නැතින් අවුල් ඇති කර ගන්නවල. එතන සීගිරි ඒ අංගන හෝ අංගනුන් කැමති නැහැ ජනතාව වෙනවද. නුවණැතින් අවුල වෙයි ගමන් වලකයි එන මේ මාර්ගයෙන් ජනතාවේ ගමන වලක්වනවලු. දෙහ ජන පාවෙර් දෙහ ජන කියන්නේ ජනතාව දෙස දෙහ කියන්නේ දෙස කියන එක. පාවෙර් වෛරේ පාමින්. ඒ කියන්නේ එතනදී ඒ චිත්‍රය හෝ කාන්තාවන් සමුදාය තමුන්ගේ පාඩුවේ ඉන්න කැමති කවුරුත් එනවාට එච්චර කැමැත්තක් නැහැ. කෙටි ගද්දපාඩම් මම ගොයි 100ක් විතර හම්බුණා කියලා එකක තියෙනවා. මිත දමක නිතයේදී සෙනෙහි. මිත දම කියන්නේ මිතුරු දාමයකට මිතු දමකට. නිතයේදී සෙනෙහි නිතැතින්ම මගේ සෙනෙහසදී ඔබ සමග මිතු දමක් ඇති කරගන්න. දකතා ලා හඳුනෙනු දකතා නුඹව දැක ලා හඳුනෙනු උඹගේ ලය හඳුනාගෙන. බලකදිපති ලී එයාගේ නම එයාගේ මේ තනතුර ලියල් තියෙන නම නෑ. බලකදිපති කියන්නේ බට කණ්ඩායමක අධිපති සෙනවියෙක් වෙන්න පුළුවන්. බලකදිපති ලී සෙනයි දින සෙනහසදී බලකාධිපති විසින් ලියන ලදී. ඉතින් ඒ වගේ තව ඉතින් රාශියක් තියෙනවා. තව සඳහන් කරන්න පුළුවන් උදාහරණ රාශියක්. ඔය නිල් කටරොල් මලක ඇවුණු කියන එක බොහොම ප්‍රකට සීගිරි කුරුටු ගියේ කවියනේද. ඒකේ සඳග සිහි ගන්නවන්නේ සන්ධාව. මම වචන ඒකෙන් මතක නැහැ. ඔය අසුළු කලික උදාවත කියන එකත් තියෙනවා. ඒ වගේම අදහස් තියෙනවා. දැන් මේක බලන් ගිය එක්කෙනෙක් කියනවා දැන් ඔබ මහා බ්‍රහ්ම්‍ය හරි කවුරු හරි සඳුන් අරගෙන ඔබේ නළල උළල අඩ සඳෙන් නළල හදලා නිල්මානිල් මල් ඇස්වල තියලා නෙළුම් මලින් මූණ හදලා ඔබේ හදවතේ ගලක් තිබ්බ හින්දාද මන්දියා බලන්නත්.
ඒ වගේ අදහස ඔය. ඒ කියන්නේ ගලන්නේ තියෙන්නේ ගල් වෙලා හින්දාද මන්දියා බලන්නේ තියෙන්නේ. අර ඔකටම මල තියලා හදවත විතරක් ගල තියෙනවා. ඇස්වල නිර්මාණෙල් තියලා මෙහි අඩ හඳ තියලා මේවට නෙළුම් මල් තියලා පපුවේ ගලක් තිබෙන හින්දා අපි දිහා බලන්නේ නැතු ඉච්චර ගණන් උස්සලා ඉන්නේ. දැන් අපි වගේ කට්ටිය තමයි සිගිරිය බලන්න ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ අදහස් විතරයි වෙනස්. සිංහලයේ බලන්න මොන තරම් අපූර්ව භාෂාවක්ද කියලා එක අකුරක් වෙනස් වුණාම අර්ථය වෙනස් වෙන හැටි ගයන්න ලය ගල මල ගයන්නයි මයන්නයිනේ එකම ලයන්න තියෙන්නේ ගල මල අර්ථය වෙනස් වෙනවා. දැන් මෙතුමා ඒ කියපු දෙයට සමාන කියපු අලුතෙන් කියවන ලැබිච්ච එකක් ඒක බුලහරි වචන මේ වෙලාවේ අර්ථය අඳුර ගන්න අමාරුවක් වෙන්නේ. මහනෙල් වනකය කියන්නේ මහනෙල් වන කාන්තාව අඳුරුවන් කාන් අඩ බලන වේ අඩවන් ලෙසින් බලනවලු. දඩබර කළ හදය දඩබ්බරෝ හදවත අර කිව්වා වගේ හදවත දඩබ්බර හැබැයි දැන් ටිකක් අඩවන් විදියට බලනවා පොඩ්ඩක් හදවත ටිකක් හොඳ පැත්තට හැරිලා වගේ මාව පිළිගන්න. දඩබර කළ හදය හැජිනයිද හැජිනයිද කියන්නේ හැඳිනයිද මාව හඳුනාගත්තා වගේ තමයි දැන් පොඩ්ඩක් අර ඇස් දෙක අඩවන් කරලා බලන හැබැයි ඉස්සෙල්ලා නම් හරිම දඩබ්බර විදියට හිටියේ කියලා. තුන් දවසක් අමනාපෙන් සිටු කළු නොකඩ ඇත්තටම හරි අපූරු කාව්‍යාත්මක කේම තව එකක් සඳහන් කරන රසයේ හින්දාම බොහොම සරල අදහස්. නෙත රතතනද පතනෙහි යන්නේ ඇයගේ නෙතද රතතනද රතුවත් හුඟක් ගීවර දිනවා රතත් කියලා පරණ ධර්මාර්ථය ගීවර දැන් අපි අද රතුවත් කියලා කියන එච්චර කියන්නේ ඒ කාලේ රතත් කියන එක මම හිතන්නේ බොහොම සිව්මැලි රතුවන් පහන රෝස පැහැදියත් කියන එක වෙන්නේ නෙත රතතනද පතනෙහි යන්නේ ඇයගේ නෙතත් රත් අතුත් මම පතන පතාගෙන යනවලු. අත නෙදතක අය අතරෙන අත දෙවනතද සිටින අත දෙවන කතුන් ඉන්නවලු අත දෙනවලු. හැබැයි ඒ අතර ඉන්නවලු අත දෙන්නේ නැති අය. අත දෙවනතද සිටින අත නෙදතක අතරෙන. බොහොම සරල අදට සමීප අදහස්. හැබැයි අවෛරි අවෛරි අදහස් තියෙන්නේ. දෝෂාරෝපණයම දැනලා කරලා මේ ප්‍රේමය විඳ ගැනීම තියෙනවා ඒකේ. සම්ප්‍රයෝගයේ විප්‍රයෝගයේ දෙකම විඳ ගන්නවා බලන්න ගියයි. තව ඉතාමත්ම කෙටි වාගේ වරම් කෙටිම රුවිනි තෝනු සිහිගිරි යස්ව තුට්ම ඔච්චරයි තියෙන්නේ. රුවිනි තෝනු සිහිගිරි ඉතාමත් රූපශ්‍රීයන් තෝ කියන්නේ අඟන තෝනු සිහිගිරි උඹ උන්නා සිහිගිරිය යස්ව තුට්ම අපි ඉතාමත් දෙහතින් සතුටු වුණාන උඹ රුවින් මේ සිහිගිරි ඉන්නවනු කොයිතරම් කෙටිද ඒක කියන්නේ. සන්ධ්‍යාවේ සීගිරිය හරි සුන්දරයි. ඒ හැන්දෑවේ සීගිරියේ සුන්දරත්වය කොහොමද කියලා බලන්න ඒ වෙලාවට එහෙ ඉන්න ඕනේ. හරි අපූර්ව දෙයක් සමහරට ඔය සඳැග සිහිවන්නේගේ සන්ධ්‍යාව ගැනනේ කියන තිසාවව අද්දර ඉන්නකොට හැන්දෑව දැනෙන හැටි. සීගිරියේ ඉන්නකොට සන්ධ්‍යාව දැනෙන හැටි. මේ හරි අපූර්ව විචිත්‍රාකාර අත්දැකීම්. අද විතරක් අදත් මේ අත්දැකීම අපට විඳින්න පුළුවන්. අදත් අනුරාධපුරයේ තිසාවව අද්දරට ගිහිල්ලා බලන් ඉන්නකොට එහෙම නැත්නම් තවත් තැනක ගිහිල්ලා බලන් ඉන්නකොට සීගි ඒ අද්දක් අදත් දකින්න පුළුවන් විඳින්න පුළුවන් අද්ද එදා 7 වෙනි සියවසේ 8 වෙනි සියවසේ අපේ මුතුන් මිත්තු මේ අද්දකීම් කොහොම විඳින්නට ඇද්ද කොන්ක්‍රීට් වනාන්තරනේ අදත් ඒ පැත්තේ වැඩි නෑ තාමත් මහා කාපට් කරපු මාර්ග පද්ධති නෑ වාහන දුම් පිට කරගෙන ගමන් කරන්නේ නෑ සද්ද බද්ද නෑ අමුතුම ආකාරයේ පරිසර පද්ධතියක තිසාවව අද්දර ඉඳලා බලනකොට ඉර බහින හැටි දැනෙන විදිය ඒ කලාත්මක ප්‍රකාශන ආ ජීවිතේ කවදාවත් අපිට අහන්න දකින්න බෑ. එදායින්ම හොයා ගන්න ඕන. සීගිරියෙන්ම හොයා ගන්න ඕන. ඔය පැරණි පොතපත පරිශීලනය කරලාම හොයා ගන්න ඕන ඒ රසෙ විඳින්න නම්. ඒ අතින් මහාචාර්ය සෙන්වත් පරණවිතාන මහත්තයා කරලා තියෙන කාර්යභාරය එතුමා ඇතුළු ඒ විද්වතුන් පුරා විද්‍යාඥයන් පරිශකයන් කරලා තියෙන කාර්යභාරයට අපි ණය ගැති පර්ණ නොවන පර්ණවිතාන කියලා මා දොරමඩලා වැඩසටහනකුත් කළා. එතුමා වෙනුවෙන්ම එතුමා කරපු ඒ පුරෝගාමි කාර්යභාරය ඊපස්සේ තවත් බොහෝ අය දැන් ඔබ එතුමා නොකිය වූ කුරුටුගි ගද්‍ය පාඨ නංගන් ඇතුළු ඒ ප්‍රකාශ කලාත්මක ප්‍රකාශන රසකුත් කියවලා පොතකුත් සම්පාදනය කරලා සම්මානත් ගත්ත ඇමරික එක්සත් ජනපදයේ තමයි දැන් ජීවත් වෙන්නේ. ඉඳ හිට ලංකාවට එනවා. ඉතින් අපි අගේ කරනවා ඉඳ හිට ඇවිල්ලා අත්දැකීම් දැනුම බෙදා හදා ගන්නට අපි ප්‍රේක්ෂකව මම ඔබට බාධා කරන්නේ මම වෙන පැත්තක් මේ පෙන්නන්නේ මොන දයෝපගත සිද්ධියක්ද එතුමාට පරණ විතාගේ නම ලැබිච්චි ඒකට පොඩ්ඩක් කරුණොද පුරා විද්‍යා කොමසාරි පරණ විතා ඒ වගේ මම දැකලා තියෙනවා මේ හරි දයෝපගත නම් කාටත් වුණා විභාග කොමසාරිස් ප්‍රඥා නන්ද
සිල්වා චන්ද කොමසාරි චන්දා නන්ද මේ පුදුම විදිහට මම ලැබිලා තියෙනවා පර්ණ නොවන පර්ණ විතාන කියලා මායේ මාතෘකාවේ යෙදුවේම එතුමාගේ දැනුම එතුමාගේ කාර්යභාරය පර්ණ වෙන්නේ නැහැ එතුමා නැතත් පර්ණ වෙන්නේ නැහැ මේ මග තමයි අද බොහෝ දෙනෙක් ප්‍රඥාදාස කාර්යවසම් නේද හිටියේ විභාග කොමසාරිස් ප්‍රඥාද හොඳයි ගායන් චානුකමත් හසන්ත මහත්මයා අර කියපු කාරණාව හරි වැදගත්නේ අපේ මහත්මයා අනුරාධපුර කාලේ පොළොන්නරු කාලේ දඹදෙණි කාලේ කලාකාරයෝ ඉන්න කාලේ මේ වාසනාවට ස්මාර්ට් ෆෝන් එක නැති වුණේ තිබ්බනම් ඔය එකක්වත් අද නැහැ ඔබ අපි මෙතන ඉන්න මේ හතර දෙනාම ඉස්කෝලේ යන කාලේ ඔක තිබුණේ නැහැ ඒ නිසා තමයි මහත්මයා අපි බේරුණේ මත්න හිතන්න එපා අපේ තරුණ පිරිස අන්තඝාතයකට ගිහිල්ලා ඉවරයි සීගිරියට ගියාට සීගිරිය රස විඳින්නේ නැහැ මම දැක්කල් ගිය සතියේ මම සත්තුවත්තට ගියපු වෙලාවක අර පැස්බරත් එක්ක සෙල්ෆි ගහනවා ගහගත්තට කමක් නැහැ පැස්බරා දැකලත් නැහැ අන්තිමේදී අනුරාධපුරයේ මහසෑය මළුවේ මං දේශනාවක් කළා වැලි මළුවේ ගිය සතියේ මේ එනෝ වඳින්නේ නැහැ මහත්තයා වඳින්නේ නැහැ සෙල්ෆි 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 ගහනවා ගැහුවට කමක් නැහැ. අදාළ දේ කරගන්න එපා මහත්මයා. දැන් ඔබතුමා දවසක්ද කිව්වා මතකයි ජීගිරියට යන්නෙත් ඔබ ඔබ, පඩි නගින්නෙත් ඔබ ඔබ, බහින්නෙත් ඔබ ඔබ, බස් එකට යන්නෙත් ඔබ ඔබ. සීගිරිය බැලුවද දන්නේ අන්තිමේදී. බස් එකේ වාඩිත් වෙලා. එහෙම මට්ටමකට ඇවිල්ලා අන්තිමේදී කොහෙන්ද අපි නතර වෙන්නේ? ජීවිතේ විඳ ඕන ඕනි විඳින්නේ නැහනේ. ඉතින් ඒ නිසා අපේ දරු පරම්පරාව මහා ගහ දෙකයි ඉන්නේ. ඒක අනාගතේ ලොකු ගැටලුවක් කරනවා. ඔබතුමා දවසක්ද කිව්වේ දැන් ලෙඩකුත් ඇවිල්ලා අර නිකන් ඉන්න ගමන් මෙහෙම ඉරියඳිනවලු. එක්තරා එක්තරා මානසික රෝග බවට පත් වෙනවා. අනිතක බලන්න. ගහනෝ ගහනෝ ෆොටෝ. අබේගිරියේදීත් ගහනෝ ජේතවනේදීත් ගහනෝ. මීන් තලයට යනකොට අබේගිරිය ටිකක් මකලා ජේතවනේත් මකලා. ඒ මෙමරි ෆුල්. අන්තිමේදී ගෙදර යනකොට මොකක්වත් නැහැ ෆෝන් එකේ. එක්ක වරක මොකක් හරි එකකට දාගන්න ඕන ගෙනහිල්ලනේ මහත්මය ඇත්තනේ කතාව නෑ ඒක තේමෙන්නේ මෙහෙම තේන්නේ කුමතුවක් තියෙන. ඒ කියන්නේ මං අබේගිරිය හිටියා කියලා දාහකට පෙන්නන්න ඕනේ. මං කලාවේ හිටියා කියලා පෙන්නලා මේකට කියන්නේ පොරක් වීමේ මානසිකත්වය මිසක් රටක් තේරුම් ගැනීමේ මානසිකත්වය මේ බහුතරයකට නෑ. අපේ දෙපැත්තක් තියෙනවා ගෑන් චානක් මත සමහර විට අපි කියෝ ජංගම දුරකථන හෝ වෙනත් තාක්ෂණය කියලා අපි හඳුන්වමුකෝ. ඒක තිබ්බනම් සමහරට ඔය අපිට නැති වෙච්ච දේවල් සංරක්ෂණය වෙලා තියෙන්නත් ඉඩ තිබුණා. එකම දේ මේ තාක්ෂණය අපි පාවිච්චි කරන විදිය. උදාහරණයක් හැටියට අපි ලොකු දේවල් වලින් මහා දේවල් වලින් අපේ දැස් නිලංකාර වෙලා තියෙන. දැන් අනුරාධපුරයට ගියාම බලන්න දේවල් වැඩි. ඊගිරියට උනත් හරි විශාලයිනේ. ඉතින් තෙල්පියක් ගැහුව දෙකක් තුනක් ගහගත්තා. ඒ මහා දේවල් වලින් පුංචි දේවල් වැහිලා ගියා. සියුම් දේවල් සියුම්ම විඳින්න ඕන පුංචි කැටයමක් ඈ පුංචි කවියක් සීගිරි කැටපත් පවුනේ කයියක් දිහා බලන්න වෙලාවක් නැහැ අර ඊට වඩා ලොකු දේවල් තියෙනවා බලන්න මේ ෆොටෝ ගහන්න තියෙනවා ඉතින් ওই හත අට ගහගත්තාම මොකක්ද හැබැයි ඊට වඩා මේ රසයේ දරුවන් තුල ඇති කරන්න ඕන අනාගත પરම්පරාවට දෙන්න ඕන දැන් ඔබතුමා ওই කියාගෙන යනකොට ওই කවි ටික පැහැදිලි කරනකොට හිතලා බලන්න මේ ඔක්කොම තියෙන්නේ සීගිරියේ කැටපත් පවුරේ මොන්න තරම් වටිනා සුන්දර කාව්‍යාත්මක අදහස් තියෙන තැන ගිහිල්ලා ඔය බලාගෙන ෆෝන් එක අටපිරිකරේ දැලිපියේ වගේ ඒකේ රැවුල කපන්නත් පුළුවන් ඕනනම් බෙල්ල කපා ගන්නත් පුළුවන් ඒක තමන් තීරණය කරගන්න ඕනේ ඒකෙන් අවශ්‍ය දේ කරගන්නවද නැත්නම් ඒක අපි හොඳට පාවිච්චි කරමු කියලා අපි යෝජනා කරා මේ අපි ෆොටෝ පෙන්වන්නේ කොහොමද කැමරාව නැත්තා මේ අපි ගන්නෙත් නූතන තාක්ෂණයනේ ඒක අපි හොඳ පැත්තට ගත්තා අපේ මම ඒකනේ නිතර කියන්නේ අවියත් ජාතියකටනේ තාක්ෂණය හම්බුනේ අන්න එතනනේ අවුල අනිත්තක අපේ මහත්මයා පොඩ්ඩක් කීවනම් ඔබතුමා ලියපු අර සීගිරි ගී සිංහල පොත ගන්නෙ කොහෙන්ද කියලා වටිනව නේද අපේ ළමයින්ටත් අපටත් වටිනවනේ කොහෙන්ද අපි ඒක ගන්නෙ ඉතින් මරදාන ගොඩගේ ඈතනේ ගොඩගේ ප්‍රකාශනයක් දැනට ඒක ප්‍රකාශනයේ පත්‍ර 70 වසරේ මේ පාර මම එනකොට අත් පිටපත ඉතිස්සෙල් ලැබුවා ඒත ගීත 800 දැන් තියෙන තත්ත්වයනෝ ඔක්කොම ටයිප් කරලා ඉවරයි හැඳින්වීම මම ලියලා අරගෙන ආවා ඒ බොහෝ දුරට අපේ බලාපොරොත්තු ළමන අවුරුද්ද මැද වගේ වෙනකොට පළ කරලා මම ගොඩගේ මාත් බැලි තාම ස්තුතිවන්ත වෙනවා තමන්ගේ වියදමෙන් ඒක සෑහෙන ලොකු පොතක් ඒ වගේ දේ සංස්කෘතියේ තියෙන ආදරය බොහෝ මගේ විතරන්නේ ගොඩාක් පොත් එහෙම පළ කරනවා ඉස්සලහට ඒ වගේ ලොකු අවාසනාවකුත් වෙනවා මොකද මම සමහර පොත් ප්‍රකාශකෙයින්ට සිංහල පොත පරිවර්තන ගැන කතා කරද්දී බත අහන්න ලැබිච්ච දේ තමයි කනගාටුයි කියන්නේ මේ වගේ පොත් පළ කරලා අපිට ආදායමක් ලබන්න බෑ. ඉතින් කතුවරය භාගයක් වෙනම් කරනවා නම් අපි භාගයක් ඔය දේ මට අහන්න ලැබුණා මගේම පොත ගැන සිංහල පරිවර්තනයේ. ඉතින් ඇත්තටම අපේ සමහර
සංස්කෘතිය ආදරය කරන අය බොහොම ස්වල්ප පිරිසක් ඉන්නවා. ඔය සෙල් ෆෝන්ස් වල තියෙන ප්‍රශ්නේම අනාගතයේදී ඒ පිරිසත් ඒ දායකත්වයෙන් නොලැබී ගිය දායක අපේ අනාගතයේ නිකන් මොනවා හරි කිසිම වැඩගම්මක් නැති පොත් ටිකක් විතරක් පළ වෙලා තියෙන්නේ. ඒක ලොකු පරණිතාන මහත්මයාගේ මහත්මයා සීගිරි ග්‍රැෆිටි පොත් දෙකෙන් කාණ්ඩ දෙකෙන් එකක් අපට කොළඹ කෞතුකාගාරයනුත් මිලදී ගන්න පුළුවන් දැන් මුද්‍රණය කරලා තියෙනවා. ඒ නිසා ඔය අරන් බලන්න. මේවත් නැත්තම් ඉතින් අපිට හැමදාමත් අපි කතා කරනවා මේවා මිනිස්සු අතරට ගිහිල්ලා නිතරම විවේක බුද්ධිය තියාගන්න ඕන පොත් කියවන්න ඕන. අනේ දෙක අපේ પરම්පරාවට ලැබුණොත් හුඟක් අපට වටින ගමනක් යන්න පුළුවන්. දැන් මේ බලන තවත් කරුණුවක්. මේ බලන්නකෝ මේවා නිර්මාණශීලී භාවය කොච්චර ලස්සනද. තිරියය කැණීමකින් හම්බෙච්ච කරුණුවක්. ලෝකද කරඬුවක්. ඒකේ කොටස් කීපයක් තියෙනවා. ඔහොම බෑ කෞතුකාගාරයට ගිහින් බලන්න. කොළඹ කෞතුකාගාරේ තියෙන්නේ මේ උඩම චෛත්‍ය තියෙනවා. වටේ දෙවනි කොටසේ වටේට බුදු පිළිම තැන්පත් කරලා තියෙනවා. කුළුණු තියෙනවා. කැටයන් කරලා තියෙනවා. බොහොම විචිත්‍රයි. ගල් මාතේද මොකක් හරි ගූලාකාරලා ඕක දාලා වහන්නත් තිබ්බනේ ඕනම්. හැබැයි එහෙම නොකර මේ ලස්සන හැඩයක නිර්මාණයක් කරලා කැටයමක් කරලා ඉතා සියුම් කැටයම් තියෙන්නේ මේකේ නේද? එහෙම එහෙම කළේ ඇයි? අනික සමමිතික භාවය කොච්චර මේ අලංකාරව ඒක දක්වලා තියෙනවද? ඉතාමත් අලංකාරයි. අනික මහත්මයා ඒ කාලේ දාගැබක හැඩය අපිට හිතා ගන්න පුළුවන් උඩ බලලා. ඈ එතකොට ඔන්න බලන්න තවත් කැටයම. දැන් මේ අවුරුදු 100ක් වගේ කාලයක් අතර පස් ඉතාමත් මෑත කාලෙන්නේ නිර්මාණ කරපු මහනුවර යුගයේ කොළඹ යුගයේ අතර ඔන්න දැන් කරඬුව අපට හම්බ වෙනවා. දැන් මේ තවත් කරඬුවක් කොළඹ කෞතුකාගාරයමයි තැන්පත් කරලා තියෙන්නේ. මේ තව කරඬුවක් පිරිහිලාමනේ අලංකාරයි. බොහොම සියුම් කැටයම් තියෙන හොඳට බලාගත්තොත් පේනවා. එතකොට දැන් මම සජීවී සාධකයක් පෙන්වන්නම්. දැන් මගේ ළඟ තියෙනවා මේ මාසන්තකයේ තියෙන කරඬුවක්. මේ බලන්න මේ කරඬුව කොච්චර ලස්සනද කියලා. කොච්චර කැටයම් යදලා තියෙනවද කියලා. තවත් ටිකක් සමීපුණා තවත් වටිනවා. මේ බලන්න තට්ටු කීපයකට බෝපත්‍ර දාලා තියෙනවද. මේ බලන්න ගල් අල්ලලා තියෙනවා. මේ කැටයම් තියෙන්නේ. මම මේක ඇරලා පෙන්නන්නම් දැන්. ඇතුලේ හැටි. මේ බලන්න ධාතුන් වහන්සේ තැන්පත් කරන්න හදපු මලේ ලස්සන. මේ පේන්න නෑනේ. මේ බලන්න ඇතුළ. පුළුන් නම් තියලා තියෙන්නේ කලාකාරයෝ නෙමෙයි මමයි මේ තිබ්බේ. මේ තියෙන්නේ ඒ කෙමිය පත්‍ර. කොච්චර ලස්සනද. මේ සියුම් කැටයක්. මේ එක යට බලන්න එක යටත් කොච්චර ලස්සනද. එතකොට මේ ආකාරයට තියෙනවා. දැන් මේ ලොකු ප්‍රමාණ කරඬුවක්. මෙල බලන්න කුඩා ප්‍රමාණ කරඬුවක් ඒ කාලෙම හදපු. හසන් මතේ මේ බලන්න එක පොඩි අච්චු. එතකොට කොච්චර අලංකාරව මේ පොඩි නිර්මාණ කළා තියෙනවද? අපි ඒකත් ඇතුළේ ඇරලා බලමු. අමුතු ආකාරයක් ගන්න. ඒකත් ඒ වගේම බොහොම ලස්සනට සකස් කළා තියෙන පුරාණ ඇත්තෝ. එතකොට දැන් අද මේ තත්ත්වය ටික ටික ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඔන්න බලන්න දැන් මේ නූතනයේ තියෙන මේ මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය කරඬුවක්. දැන් මේකත් සමීප රූපයක් ගත්තාම දැන් බලන්න මේ දෙකේ වෙනස. ඔන්න බලන්න බෝපත්‍ර වලට පොඩ්ඩක් අපි ලං වෙමු. හරි. ඔන්න බලන්න බෝපත්‍ර වලට චුට්ටක් ලං වෙලා බලන්න. අරකේ බෝකොළ කීයක් ඇද්ද? මේකේ බෝකොළ කොහොමද මහත්මයා? ගෙදරට එනකොට මේ තියෙන බෝකොළ ටිකක් නැහැ හැලිලා. ඔව්. එතකොට එවැනි තත්ත්වයකට අද අපි ඇවිල්ලා තියෙනවා. හේතුව මුදල. මුදල. අඩු ගාණක්. දැන් කැලණියට ගියත් එහෙමයි. 100ට මල් කීයද? 105යි. අපෝ ගණන්. තව දෙකක් තුනක් වැඩිපුර දෙන්න. ඕකනේ වෙලා තියෙන මහත්මයා ශ්‍රද්ධාව අඩුයි. ඒ නිසා නිර්මාණ කරනොත් මේව තරඟයක් තියෙන්නේ. ඒ නිසා මේ එදා මිනිස්සු අතර තරඟ තිබුණ නැහැ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දැන් හසන්ත මහත්මයා නිර්මාණ කරනවා මේව බලාගෙන. දැන් පිළිම තලාව වගේ පළාතකට ගියොත් අපිට පේනවා ලස්සන කැටයන් නිර්මාණ බිහි කරනවා. වෙලා තියෙන්නේ මිනිස්යන්ගෙන්මයි ඒක ආවේ. දැන් ලී ගන්න කොටත් එහෙමනේ අපේ මිනිසුන්ට ඕන අඩු එක. දැන් ඒ නිසා වෙලා තියෙන්නේ හොඳ ලීය තෝරගන්න බෑ මහත්මයා. ඒ නිසා අපිට කිව්වනම් හරි මේ ලීය අපි කියමු උදාහරණයක් රුපියල් 1000යි. හැබැයි මේක ගුල්ල ගහන්න පුළුවන් අවුරුදු 3කින්. මේක රුපියල් 100,000යි. හැබැයි බොහොම හොඳයි නිර්මාණ. මේක ගුල්ල ගහන්න ඇලේසි. එතකොට අපි දන්නවනේ ගුල්ල ගහන්නේ මොකද්ද නැත්තේ මොකද්ද කියලා. එතකොට අපිට පුළුවන් අපේ අවශ්‍යතාවයට අනුව ලීය තෝරගන්න. දැන් එහෙම එකක් නැහැ නේද? අද ඔක්කොම එකම මිලනේ.
අන්න එතනනේ හුඟක් වෙලාවට මේ අවාසනාවන්ත තත්ත්වය. ඉතින් මේ නිර්මාණ බලලා අපට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් තව රූපවලට යමු. ඔය තියෙන්නේ ධාතු කරඬුමයි. මේ අපේ ලංකාවේ කරඬු නෙමේ. ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය අසුර කරගෙන බිහිවෙච්ච ධාතු කරඬු. මේව බෞද්ධ රාජ්‍යයන් තුල බිහිවෙච්ච කරඬු. බලන්න හසත් මහත්මයා දැන් අපි දැක්ක කරඬු විලාසෙ නෙමේ. වෙනම හැඩයක්. මේ බලන්න ඉන්දියාවේ ගැනීමකින් හම්බෙච්ච කරඬුව. කොච්චර විචිත්‍රද? දැන් ඕක එක සැරේ බැහැනේ. ඕකේ මල් රටා තියෙනවා, සත්තුන්ගේ මොස්තර තියෙනවා, විවිධ දේ බලන්න තියෙනවා. මේත් කරඬුවක්. මොකද අපිට පේන මුට්ටියක් වගේ. මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සකස් කරපු භාජන. දැන් මේ තක්සලාවේ ධර්මරාජික චෛත්‍ය කැණීමෙන් හම්බෙච්ච ධාතු කරඬුවක් ගලින් කරලා තියෙන්නේ. මේක ඇතුලේ රන් කොපුවක් තිබුණා. මේ තියෙන්නේ ඒ කොපුව. මේ ඇතුලේ ශර්වක්ක ධාතුන් වහන්සේලා දෙනමක් තැන්පත් කරලා තිබුණා. මේ තියෙන ධාතුන් වහන්සේලා දෙනම සහිත රන් කොපුව. එතකොට මේ ධාතුන් වහන්සේලා දෙනම තැන්පත් කරන්නයි අර තරම් අරංගල් නිර්මාණයක් කරේ. දැන් මේ තියෙන්නේ තවත් කරඬුවක්. මේ තියෙන්නේ කනිෂ්ක රජතුමාගේ කරඬුව. පේෂාවර ධාතු ස්තූපයක් ගැනීමෙන් හම්බ වෙච්ච ඉන්ද්‍ර බ්‍රහ්ම දෙවියෝ දෙන්න දෙපැත්තේ බුදුන්ට වැඳගෙන ඉන්නවා. ලෝක පූජිත බුදුන් මැද වැඩ ඉන්නවා. මේකේ කියන්න ගොඩක් විස්තර තියෙනවා, වෙලාව නැහැ. මේක අලංකාර නිර්මාණයක්. මේ බීමාරන් කරඬුව ඇෆ්ගනිස්තානයෙන් හම්බ වෙච්ච කොච්චර අලංකාර නිර්මාණයක්ද බලන්නකෝ. අර ආරුක්කු ක්‍රමේ බුදුරජාණන්සේ වැඩ හිටින ඒ ආරුක්කුවක් ඇතුලේ ඒ අලංකාර නිර්මාණයේ ස්වභාවය ගල් අල්ලලා පෙති දෙකේ මල් මොස්තරයක් උඩ පෙති දෙකයි යට පෙති දෙකක් දාලා හරි ලස්සන මොස්තර තියෙනවා. රන් කරඬුවක්. මේත් කරඬුවක්. ඡත්‍රාවලියක් තියෙනවා. ඔය ගල් කරඬුව ඇතුලේ අර පළිඟු කරඬුව තැන්පත් වෙලා තිබිලා තියෙන්නේ. ආන් බලන්නකෝ ඒක තිබ්බ හැටි. පළිඟු කරඬුව තියෙන්නේ අර ගල් කරඬුව ඇතුලේ තැන්පත් කළා. මේ හසන්ත මහත්මයා බිල්සා වල භෝජ්පුර වල කැණීමෙන් හම්බ වෙච්ච ඒ ධාතු කරඬුවක් ඔය මැටි මුට්ටියක් තියෙන්නේ. රතු මැටි වලින් හදපු මුට්ටියක් එක ආවරණය කරලා තිබිලා තියෙන්නේ. මේ මුට්ටිය ඇතුලේ තමයි අර උඩ තියෙන උඩ දකුණු පැත්තේ තියෙන පළිඟු කරඬුව තිබිලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ පළිඟු කරඬුව. මේ ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩ හිටියා. ඒ ධාතුන් වහන්සේලා අපේ සර් ඩී.බී. ජයතිලක මහත්මගේ කාලේ අපේ ලංකාවට ලැබුණ විද්‍යාලංකාර පිරිවෙනට. ඉතින් මේ තියෙන්නේ ඒ අපේ විද්‍යාලංකාර පිරිවෙනේ තියෙන ධාතු කරඬුව. අර පරණ පළිඟු කරඬුව හැඩයට තමයි මේ කරඬුව මහත්මය හදලා තියෙන්නේ. ඒ කරඬුව ඇතුලේ තමයි මේ ධාතුන් වහන්සේලා තුන්වම තැන්පත් කරලා තියෙන්නේ. ලෝක පූජිත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අස්ථි ධාතුන් වහන්සේලා තුන්වමක් අර පළිඟු කරඬුවේ තිබිලා කැණීමෙන් හම්බ වෙච්ච. ඉතින් කොච්චර වටිනවද ඒ සත්කාර ලැබෙනවා බලන මේ කරඬුවේ වුණා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සකස් කරපු අලංකාරය. මේ දෙන්නේ ගන්ධාර සම්ප්‍රදායට අයිති කරඬුවක්, ගල් කරඬුවක්. මේ තියෙන කරඬුව කොටස් වලට වෙන් කරන්න පුළුවන් විදියට හදලා තියෙන. දැන් ওই තියෙන කරඬුව එක ගලවන්න පුළුවන් කෑලි තුනකට. ඒක ඇතුලේ තිබිච්ච දේවල් තමයි ওই තියෙන්නේ. ওই මැද්දාවේ චූටි අස්ස ධාතුවක් තියෙනවා තැම්පත් කරලා. ඒ ධාතුන් වංශ තැම්පත් කරන් තමයි මේ වගේ රමණීය කරඬුවක් නිර්මාණය කළේ. ඉතින් ඕක මේ කොහොම හැදුවත් එකයි කියලා අර ඔබතුමා කිව්වා වගේ කරන්න පුළුවන්. මෙන්න මේකත් අපි බලමු. මේ තියෙන්නේ එක කරඬුවක්. මේ තියෙන්නේත් කරඬුවක්. මේ තියෙන්නේත් පුරාණ කරඬුවක්. ওই තියෙන්නේ ඔක්කොම කරඬු. එතකොට ඉතා පැහැදිලි. දැන් මේ තියෙන්නේ හසන්ත මහත්මයා මේ සොපාරාවල කැණීමෙන් හම්බ වෙච්ච බුදුරජාණන්සේගේ පාත්‍රා ධාතුවේ කොටස් තැන්පත් කරලා තිබිච්ච කරඬුව, රන් කරඬුව. තව කරඬු හයක් ඇතුලේ තමයි මේක අවසානයට තිබුණේ. එතකොට කරඬු කිහිපයක් ඇතුලේ තැන්පත් කරලා තිබිලා මේ අවසානයට අපට හම්බෙච්ච කරඬුව, රන් කරඬුව. එතකොට පළිඟු කරඬුවක්, ගල් කරඬුවක්, තඹ කරඬුවක්, රිදී කරඬුවක්, රන් කරඬුවක්. එතකොට කරඬු පහක් අපට හම්බ වෙනවා. මේ අවසාන කරඬුව. මේ ඇතුලේ තිබිලා හම්බ වෙච්ච පාත්‍ර ධාතු කැබලි වලින් විශාලම කොටස මහත්මයා හික්කඩුවේ සුමංගල නායක හාමුදුරන්ට බොම්බාය ආණ්ඩුකාරය ලබා දුන්නා. අපේ විද්‍යෝදේ පිරිවෙනේ තැන්පත් කරලා තියෙනවා මේ දක්වා ඒ පාත්‍ර ධාතු කොටස. එතකොට බලන්න මේක තමයි අපේ પરම්පරා කතාව. ඉතින් මේ හැම රටකම කලාකාරයෝ ගත්තයින් පස්සේ ආත්ම තෘප්තිය ලැබමින් මේ නිර්මාණ දිහි කළා. ඉතින් ඒ ඇත්ත වතින් ලෝකෙට යහපත වුණා මිසක් අයහපතක් වුණේ නැහැ. දිවි නහගත්තේ නැහැ, එල්ලිලා මැරුන්නේ නැහැ, කෝච්චියට පැන්නේ නැහැ. ඒ මිනිස්සු ජීවිතේ විඳා අර විරහ වුණත් විඳ දරා ගන්න ශක්තිය ලැබුණා. කොහෙන්ද මේ ලැබුණේ? ධර්මය හරහා. දැන් ඒකයි වටින්නේ. ධර්මය හරහා ලැබුණේ. කතෝලිකයන්ට කතෝලික දහම හරහා ලැබුණා. ඉස්ලාම් බැතිමතුන්ට ඉස්ලාමය හරහා ලැබුණා. හින්දුන්ට හින්දු දහම හරහා ලැබුණා. බෞද්ධයන්ට බුදු දහම හරහා ලැබුණා. වෙන්ඩෝනොන්නොයි ටික වෙන එකක් නෙමෙයි. අපේ මුතුන් මිත්තන් කලාත්මක ප්‍රකාශනයේලා මොනතරම් විශේෂඥයෝද කියලා හිතලා බලන්න ධර්ම සම්නිවේදනයේලා කලාත්මකයි.
කවි ලියුවේ, චිත්‍ර ඇඳේ, ඒ ධර්ම සංනිවේදනයේ සඳහා සිතුවම් වලින් ප්‍රකාශනයක් නෙකලේ. ඊළඟට ලියලා ප්‍රකාශ කළා, ලිව්වේ ගල්වල ලිව්වා, සෙල්ලිපි හැටියට ලේඛන කලාව වෙනම කලාවක්. ඊළඟට පුස්කොළ පොත්වල ලිව්වා, ලියලා පළ කළා, ඇඳලා පළ කළා, නොඑක් ආකාරයෙන් පළ කළා. මොන තරම් විශේෂඥවද බලන්න. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ ගොවිතැනට අදාළ ගොවිතැන් කටයුතු කරන කුඹුර සකස් කරගත්තත් කලාත්මක විදියට, වාරි මාර්ගකම ඇල මාර්ග ඇල වේලි හැදුවෙත් බොහොම කලාත්මක විදියට. හරි විශිෂ්ට කලා නිර්මාණ, මොනතරම් වටිනා කලා නිර්මාණ තියෙනවද වාරි මාර්ග පද්ධතිවල, වැව්වල බොහොම කලාත්මකයි. නගර නිර්මාණය කළේ බොහොම කලාත්මකව. අද අපි හදන නගර නගරද කියලා හිතනවා අපේ පැරණි නගර සැලසුම් හොඳට අධ්‍යයනය කළොත්. එහෙම හසන්ත මහත්මයාගේ වස්ත්‍රයත් අලංකාර කලාත්මක දෙයක්. ඕකෙත් බොහොම කැටයක් තියෙනවා විස්තර සහිත. හොඳයි, අපේ මුතුන් මිත්තන්ගේ කලාත්මක ප්‍රකාශන ගැන අද දොරමඩලාවෙන් කතා කරන්න මට අවශ්‍ය දෙන්න පාලක මැදිරිටියන්ට පණිවිඩ කීපයක් සඳහා. අපේ මුතුන් මිත්තන්ගේ කලාත්මක ප්‍රකාශන, ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. ධම්මික බණ්ඩාර සූරීන්, ඔව් දැන් මම ක්‍රාඩ් පුරා විද්‍යාත්මක පැත්ත නෙමෙයි මත කරේ, මේ මෙතුමන් දෙන්න ඒ පිළිබඳව ඉතා ගැඹුරු අධ්‍යයනය කරපුවා. මම කතා කරේ ක්‍රාඩ් සාහිත්‍යමේ පැත්ත. දැන් මම හිතනවා මේ අර ජනතාවට යම් පණිවිඩයක් දෙන්න අතිශයින් අපේ පැරණි සාහිත්‍යකරු උපායශීලී වුණා කියන්නේ. දැන් මිනිස්සුන්ට දැන් බුද්ධාගමේ තියෙනවා යාදිසං වපති වීජං තාදිසං හරති පලං, වපුරන්නා වූ බීජවල ස්වභාවය අනුව අස්වැන්න ලැබෙන්නේ. දැන් නූගත් මනුස්සයට ඔය හේතුඵලවාදය කීවට තේරෙන්නේ නැහැ හසන්ත. ඒක නිසා අපේ බෞද්ධ සාහිත්‍යකරු හරි ලස්සන උපාය මාර්ගය දුව. මේක මං හිතේ දැන් ජාතක පොත අපි දන්නවා පරිවර්තනය. නමුත් ධර්මසේන හාමුදුරු දමදෙනියුගේ සද්ධර්ම රත්නාවලිය අනුවර්තනයක්. පාලි ධම්මපදට්ට කතාවේ හරය අරගෙන උන්වහන්සේ තනියෙන් ලියුවා. දැන් එතනදී මං දකිනවා පුදුම ප්‍රතිභාවක්. ඒ කියන්නේ අර නූගත් මිනිසාට මේ කුසලය අකුසලය මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒගොල්ලෝ හරි පුදුම දක්ෂතාවයක් දැක්ක. දැන් මට විවිධ කතාන්දර මතක් වෙනවා. දැන් පටාචාර වස්තු, එතකොට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තු, ඒ කියන්නේ කුණු ශරීරයක් ඇති හාමුදුරන්ගේ කතාව. දැන් බුදුහාමුදුරන්ගේ මහා කරුණාව පෙන්වනවා, ඊළඟට හේතුඵල වාදය පෙන්වනවා. ඒ පටන් ගන්නකොට පුදුම රචනා ශෛලියක් තියෙනවා. දැන් තිස්ස තෙරුන් වහන්සේ ගැන කියනකොට ධර්මසේන හාමුදුරුවෝ අර ධම්පදට කතාවට වඩා ඉහළින් යනවා. මට මතක ඇරෙට කියන්නේ පැවැත්නුවර එක්තරා කුලපුත්‍රයෙක් සසුනේ ලැදියෝ මහනව, බුදුන් වදාරණ ධර්මය අසා සසුනේ ලැදියෝ මහනව තිස්ස තෙරුන් වහන්සේයි ප්‍රසිද්ධ වූ සේක. මතක ඇරීට මං කියන්නේ කොළයක් බලන්නේ. කල්යාමෙන් ඔබගේ ඇඟ මරණින් මුත් පිළියමින් අසාධ්‍ය බලවත් කුෂ්ඨ රෝගයක් ඇති විය. දැන් මම හොරි හැදුනා කියනවා. ඊට පස්සේ හොරි විස්තර කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන භයානකම. හබසා විතර සීන් කස් ඇතුවලා, පසුව මුන්සාව, පසුව බෑට සාව, පසුව බෙල් සාව, පසුව ඇඹුල සාවලා පැසි ගොසින් පැලී සිල්වන්නට විය. බෑට විතර පුංචි බිබිලි මතු වුණා. මේවා මෑට තරන් ලොකු වුණා. ඉස්සල්ලා මුංයට තරන් ලොකු වුණා, මෑට තරන් ලොකු වුණා, නෙල්ලි තරන් ලොකු වුණා. ඊට පස්සේ ගෙඩ්ඩි වෙලා හිල් වුණා. මුළු සිරුර වේයන් කැප් පඬල් පතක් මෙන් සිදුරු විසිදුරුය. සිදුරුය කියන්න තිබුණා, සිදුරු විසිදුරුය. මේව තම භාෂාවේ මේගොල්ලෝ දාපු අලංකාර. සුවඳ දැනී 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 දැනෙනවා වගේ සිදුරු විසිදුරුය. හඳනා පොරෝනා සිවුරු, දැන් පිළිකුල් රසේ නම ඇති ජුගුප්ස රසේ. හඳනා පොරෝනා සිවුරු පූයා, පූයා කියන්නේ සැරව. පූයා සහ ලෙයින් වැකී පුස්කාගිය පැණිගැවුන් සේවි. ඉතල දැන් මෙයාව කැතම කරනවා. ඒ කියන්නේ පිළිකුල්ම කරනවා. ඊට පස්සේ දැන් මේ දැන් බුදුහාඳුරේ ඉස්මතු කරන්න ඕනේ ගිලානෝපස්ථාන ගුණේ ඉස්පතු කරන්න. මේව පිළිකුල්ම කරලා කවුරුවත් ශිෂ්‍ය වහන් දැරවත් ලං වෙන්නේ නැහැ. ආන් ලං වෙන්නේ නැති වෙනකොට බුදුහාඳුරන්ට මේක පේනවා. දැන් බුදුහාඳුර මෙතෙන්ද වඩිනවා. වඩිනකොට මේ වචන පාවිච්චි කරපු හැටි. ඊට පස්සේ බුදුහාඳුරෝ දකිනවා මෙයාට රහත් වෙන්න පිනක් තියෙනවා. ධර්මසේන හාමුදුරුවෝ ලියනවා, ඇඟින් කුණු උවත් රහත් වන්නට නිසි පින කුණු නොවු. අන්න අපේ අයගේ ලස්සන ලේඛන ශෛලිය. ඇඟින් කුණු වුණත් රහත්තන්නට ඇති පින කොනුණු කියලා බුදුහාඳුරෝ තනියෙන් උස්සන්න හදන ඇඳ. එතකොට අනික් අය ලැජ්ජාවට පත් වෙලා ඇවිල්ලා උස්සනවා. උස්සලා බුදුහාඳුරෝ වතුර උණු කරනවා. ඊට පස්සේ මෙතනදී බුදුහාඳුරෝ ඇඟ අතුල්ලනවා කාගේද අර කුණු වෙච්ච තිස්ස දෙනුන්ගේ. එතකොට ධර්මසේන හාමුදුරුවෝ ලියනවා,
කෙලස් කුණට කැත ඇති නමුත් තෙලසා කුණට කැත නැති හේයි. ඒ කියන්නේ බුදුහාඳුනන්ට කැත කෙලස්. මේවා කුණු නෙවෙයි. ඌවත් කුණුද තිස්සවුවත් කුණුද කියලා තුනවා. මේවා හරි රස්සරට දැනෙනවා. මනුස්සයෙ මේ දැනෙන ශෛලීන් ගොඩනගා ගන්නවා මේ ධර්මසේවහාඳු දැන් බුත්සරණ අමාවතර වල තියෙන පණ්ඩිත රීතියට වඩා බොහොම ලස්සන සරල රීතියකින් අර ඔකට මාතික්‍රම සිංහ සිංහල සාහිත්‍ය නැගීමේ පොතේ කියනවා පොදු ජනයාටත් බුදු බව ලබා දෙන තරමට තමන්ගේ ප්‍රතිභාව පෙන්වන ධර්මසරණ මේ 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 දේ තමයි අපේ ලේඛන කලාව තුළ අපේ අය දක්ෂතා පෙන්වන්නේ කාව්‍ය කලාව තුළ ඕන තරම් තියෙනවා මේ විදිහේ මූර්ති කැටයම් ශිල්පී කලාවන් තුළ තව දේවල් තියෙනවා ඉතින් කියන්න ඕන තරම් දේවල් තියෙනවා කාලය අපි බෙදාගෙන ඕනේ අපි මෙතුමට අවස්ථාව දෙමු අපේ මුතුන් මිත්තන්ගේ අපේ පැරණියන්ගේ ලේඛනය කොයිතරම් කලාත්මකද කියලා කදිමට පැහැදිලි වුණා ධම්මික බණ්ඩාර මහත්මයාගේ කතාවෙන් ওই ඉතුරු වෙච්ච ශේෂ වෙච්ච නිදසුන් වලින්නේ අපි කතා කරන්නේ ඉතුරු නොවෙච්ච අද හොයාගන්න බැරි ඒවා අපි අර සොලොස් මහ කවීන්ගේ වහම හොයාගන්න තිබ්බනම් අද මොනතරම් විශිෂ්ට ලේඛනද මොනතරම් විශිෂ්ට කවිද කියලා හොයාගන්න පුළුවන් අපේ ගුණදා සමරසේකර සූරින අසක්දා කව කියලා ග්‍රන්ථයක සම්පාදනය කරලා ඒ මහා කවීන්ගේ කවිනේ මහා කවි සම්සන්ත මම එක තප්පරයක් ගන්නේ දැන් අපි ගත්තම පොළොන්නරුවේ පොත්ගුල් විහාරේ මොනතරම් විශාල ප්‍රමාණයක් අක්කර මට මිනුම් දන්නු නැහැ භාගිකත් වැඩි ඒකට තමයි මේක තනි කර පුස්තකාලයක් කෝපොත් මොනවාද බුදුදේවදා සද්ධාවත බුත්සරණ අමාවතර ධම්මසරණ සංඝකරණ ධර්මප්‍රදීපකව තව හයක් විතර කෝපොත් මේවට මොකද වුනේ ඒවත් තිබ්බනම් මොකක් වෙයි අපි ලේඛන කලාව කියලා යෙදුමක් පාවිච්චි කළා ඒක කලාවක් ලේඛනය කලාවක් කොටින්ම අකුරු ලිවීමක් කලාවක් අපි දන්නවා චීනයේ මහා චීනයේ අක්ෂර කලාවක් තියෙනවා චීන අක්ෂර ලිවීම කියන්නේ වෙනම කලාවක් එතකොට අපේ අකුරු ඒකත් කලාවක් තමයි ගලේ කොහොමද අකුරු ලිවෙන්නේ පුස්කොලේ කොහොමද අකුරු ලිවෙන්නේ ලේසි වැඩ නෙමෙයිනේ මේ අද කඩදාසි වල පෑන් අරන් ලියනවා වගේ වැඩ නෙමෙයිනේ අකුරු අඩු කරගන්න ඕන නැත්තම් ලියන්න බෑ කොටන්න එපා පුස්කොලේ ලියන්න තවත් අමාරු ඉතින් කොහොමද මේවා කළේ ඉතින් ශිලා ලේඛන කියෝපු පරිහරණය කරපු ඒව ගැනම ආචාර්ය උපාධියකුත් කරපු විද්වතෙක් මේ ආචාර්ය බෙනිල් ප්‍රියංක සූරින් මේ මෙවර ලංකාවට ඇවිල්ලා එහෙම ලිපි කීපයක් කියවුවා නේද ඒ ගැන සඳහන් කරනවා ඇත්තටම පැරණිම යුගයේ සෙල්ලිපි වලට ගියොතින් මම ඇතන කුමන වනෝද්‍යානයට දැන් සුමාන දෙහිකට ඉස්සෙල්ලා ගිහිල්ලා බෝවත් එකල කියලා තියෙනවා මහාචාර්ය පර්ණවිතාන ඇතට මේක පළ කර ඉස්සරම මේ 1970 එතුමාගේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් පළවෙනි වෙලුමේ එතන බෝවත් එකල තියෙන මෙහෙමයි කුමන වනෝද්‍යානයට හැමෝම සෆාරි ජීප් වලින් අර ප්‍රධාන පාරවල මෙතෙන්ට ගියනම් මම ලොකු සැකයෙන් ගියේ මේකටන්ට අද යන්නවත් පුළුවන් කියලා ඉස්සෙල්ලාම ඒ වනජීවී නිලධාරී මාතුනි තාමත් විශාල සහයක් දැක්වුවා ඉත දවස් කීපෙක ඉස්සෙල්ලා ටෙලිෆෝන්ලෙන් කතා කරන බෝවත් එකලට යන්න පුළුවන් කුමන තියෙන්නේ මේ ඉතින් ලොකු සතුටක් ලැබුණා ඊළඟට කොටදැම ඔක තියෙන්නේ කුබුක්කන් ඔය මූදට වැටෙන තැනට උතුරේ ඒ කියන්නේ අම්පාර පැත්තට වෙන තව ඊළඟට කුබුක්කන් මූදට වැටෙන තැන දකුණෙන් යාල වනෝද්‍යානයේ කෙරෝල සීමාවේ තියෙන කොටදැම හෙළ කියලා ලෙන් 14ක විහාර මහදේවියගේ විශ්වාස කරන සෙල්ලිපි 14ක් ඇතන මම නෙමෙයි පර්ණවිතාන මහත්මයාම ඒ යෝජනාව කරලා තිනේ. එතකොට කුමුක්කන්ගේ මූදට වැන්න තරින් උතුරු පැත්තේ බෝවත් එකන සෙල්ලිපි තුනක් තියෙනවා. මහතිසාය කියලා මහතිසායගේ දුව තමයි අභිෂාවෙර කියන්නේ. අභිෂාවෙර කියන වචනේ ශවෙර කියන වචනේ පර්ණවිතාන මහත්මයා යෝජනා කරනවා මේ විහාර මහදේවියගේ මුල්ම නමේ ස්වරූපයේ පස්සේ ශවෙර කියන එක වෙනස් වෙලා මහවංශයේ විහාර කියලා එන්නේ නැති කියලා. සහ ධාතු වංශේ වගේ පොත්වලට. ඒක කොටදැමු හෙළදෙන ලිපි 14 වෙනින් විහාර මහදීමේ අභිෂවරයේ විසින් කොටලා නමුත් ඒකේ પરම්පරා දෙපැත්තක් වෙන එක මහතිසයගේ දුව වූ. ඊළඟට ඇයගේ ස්වාමි පුරුෂයාගේ සම්බන්ධය දක්වන අබේ රජගේ පුත් වූ තිස රජගේ දුවනිය වූ. ඒත් දෙපැත්තම පෙන්නලා මේ අභිෂවරයේ විසින් පුදන ලද ලෙනයි කියලා ලෙන් 14ක් තියෙනවා. එතකොට මේ පරම්පරා දෙක හරියටම ගැළපෙන විහාර මහදේවියගේ මහාවංශය සහ ධාතු වංශය තියෙන කතා කෘතිය. ඕකේ දැන් බෝවත් එකල තියෙන තුන අර මහතිසාය කියලා කියන්නේ ඇත්තටම රජු කියන්නේ ගෞරවනීය පදයක් ඒක ඇත්තටම කුමාරවරුන්ට යොදව පදයක්. ඒ මහතිස කියන එක පර්ණවිතාන මහතා යෝජනා කරලා විහාර මහදේවියගේ පියා විය යුතුයි කියලා. 1976 පොතේ තියෙනවා. ඉතින් මේ දෙපැත්තෙන් පේන්නේ
කුඩා රාජ්‍ය ප්‍රදේශ දෙකක් ඊළඟට සීහෙලවත්තු ප්‍රකරණය කියන පැරණිම පොත ඒක බුරුමෙන් හොයාගත්තේ පොල්ලත්තේ බුද්ධදත්ත හමුදෝ සීහෙලවත්තු ප්‍රකරණය සාහස්‍රවත්තුයි ඔය සීහෙලවත්තුවේ තියෙන ඉතාමත්ම පැරණි දුටුගැමුණු සද්දායස රජවරුගේ කාලයට යන මේ කතා වස්තු 80ක් විතර ඉතාම කෙටි පාලි භාෂාවෙන් නමුත් ඒ පාලි භාෂාව බොහොම මේ මේ එච්චර වික්ෂ පාලි භාෂාවක් නෙමෙයි පොල්ලත්තේ හමුදෝ ඒකන කියලා තියෙන ඒ පාලියත් නම් පැරණිම සිංහල කෙලින්ම පාලියට හරවල. දැන් ඕකෙන් අපිට පොඩි ලාංඡනයක් ගන්න පුළුවන් අපි පැරණිම සිංහල කතා බුද්ධ ഘോഷ හඳුනෝ පාලියට හරි. තා වික්ත විදිහට. නමුත් මේ සිංහලවත්වේ කතුවරයා එතරම් වික්ත පාලියක් අනුගමනය කරලා නැහැ. අපිට ඒක හොඳට දෙනවා පැරණි සිංහල කතාවේ සෝරෙම සිංහල වාක්‍යමයි පාලියට දාන්නේ. පාලි ව්‍යාකරණ ස්වරූපයෙන් නෙමෙයි. ඒ සිංහලවත්වේ එක කතාවක තියෙනවා. විහාරමාදේව සහ කාවන්තිස් රජවරු එකලංග රජපෞල් දෙකක හැදි නිසි වයස පැමිණි කල සරණ බන්ධනයට ඇතුළත් කරේ කියලා. ඔය ගාථාව ඇතුළත පරණවිතාන මහතා තමුන්ගේ 1976 සෙල්ලිපි ගැන කතා කරද්දී පළ කළේ ඔතනින් මම කියන්න හදන්නේ අතීතයේ වංශ කතාවලත් සත්‍යයේ ප්‍රධාන පදනම් තියෙනවා. නමුත් සමහර වෙලාවට ඒ සත්‍යයේ විස්තර කරන නොයෙකුත් විස්තරවල පොඩි පොඩි ව්‍යාකූලතාවයන් තියෙනවා. ඇත්තටම ශාස්ත්‍රය කියන ඕනෙක ඕවයි පසුපස හොයාගෙන ගිහිල්ලා ඒ ව්‍යාකූල වෙච්ච නිරවුල් කරගන්න හේතුව මේකයි. මහාවංශය ලියුනේ පස්වෙනි සියවසේ. අපි හුඟක් දෙනෙක් අමතක කරන දෙයක් දුටුගැමුණු රජුගේ කාල පරිච්ඡේදය වෙන්නේ ක්‍රිස්තු පූර්ව 2 සියවස විතර. දුටුගැමුණු රජුගේ යුද්ධයට පරිච්ඡේදය වෙන්නේ එතුමාගේ සේවයට පරිච්ඡේද 30 කණක් විතර මහාවංශය කැප කරනවා. මහසෙන් රජුනට මේ. ඔව්. නෑ සහ එතකොට අපි හිතන්න ඕනේ පස්වෙනි සියවසේ මහාවංශය ඇත්ත තමයි ආපු කතා සම්ප්‍රදායන් අනුසාරයෙන් පුස්කොළ පොතල ලියවිලා ලියවිලා අපිට ඉතුරු වෙලා තියෙන්නේ පස්වෙනි සියවසේ කොටස. නමුත් අපි අමතක කරන්න නරකයි. අපි අද පස්වෙනි සියවසේ ලියවිස්ස මහාවංශයෙන් අපි තේරුම් ගන්න උත්සාහ ගන්න ඉතවුඩු 700කට වෙච්ච ඉස්සෙල්ල වෙච්ච සිදුවි. එතකොට පුස්කොළ පොත ඇසුරෙන් පරිවර්තනය වෙලා වෙලා අපි ඒක අපි ඉංග්‍රීසියෙන් කියලා අපි ෆිෆ්ත් පස්වෙනි සියවසේ වර්ෂන් එකක් අද කියවන්නේ. අපි හුඟක් පරිස්සම් වෙන දේ කතාවල්වල මූලික පදනම් තිබුණාට අපි සමහරවල් අද වුණ සිද්ධියක් සිදු වුණොතින් මාස දෙකකට ඉස්සෙල්ලා ඒ ඕන්නේ කොළඹ මොකක් හරි වුණොතින් රට පුරා දැන් නම් ඉතින් ඉන්ටර්නෙට් තරව මේවයි කෙලින්ම විස්තර එනවා. අපි පිට අවුරුදු 40කට ඉස්සෙල්ලා හිතුවත් අපාට සුමානකට පස්සේ යන්නේ විස්තර 20ක් 30ක් විවිධ පැතිවල ගමරාල කපුටක් දෙන ප්‍රමණයකට. ඔව් ඉතින් අපි හිතන්න අවුරුදු 700ක විස්තරය ගන්න ඒක මම ටිකක් අවධානය කරන්න ඕන වෙච්ච දෙයක්. ශාස්ත්‍රය කියන්නේ ඕකටයි. ඇත්තටම ඒ තිබින්න පොඩි හැබැයි සත්‍යයේ පදනම් තියෙනවා අනිවාර්යයෙන්. අපි ණය ගැති අපේ පැරණි මූලාශ්‍රවල නමුත් සංසිද්ධිය සහ විස්තර අපි ශාස්ත්‍රය තුළින් තව හොයලා හොයලා නිරවුල් කරගත යුතුයි. එහෙම ලිඛිත සාධක සාක්ෂි තියෙනවා. ඒවා පදනම පිළිබඳව ඒ පස්සේ අර්ථ විග්‍රහ කිරීම පිළිබඳ ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමා සඳහන් කළා අපි පස්වෙනි දේවසේ වර්ෂන් එකක් තමයි අද ගේවන්නේ කියලා. හැබැයි සමහර රටවලට ඔහොම වර්ෂන් එකක්වත් නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ අපි අතීත කාමයේ මේ අතීතේ තමයි ඔක්කොම තිබුණේ ඒවා තමයි හොඳ ඒවා තමයි විශිෂ්ටම දේවල් කිය මේ උදම් මරනවා ඒවා හරි ලොකුයි කියලා කියන්න හදනවා කියලා නැහැ. ටිකක් හිතලා බලන්න මධ්‍යස්තව අපිට කියවන්න අපේ දරුවන්ට කියලා දෙන්න මොනවද තියෙන්නේ. ඒක බොහොම විද්‍යාත්මක තර්කානුකූල ශාස්ත්‍රීය පදනමක ඉඳලා අර අන්තගාමි වෙන්න ඕනත් නැහැ. මේක හරි මේ විදිහටමයි උනේ කියලා අපි එකතනකින් නැවතිලා ඒකට සාදුකාර දීලා নমස්කාර කරන්නට නෙමෙයි. හැබැයි එතනින් එහා හිතන්ට තව දේවල් තියෙන්න පුළුවන්. අපි දැන් අද මෙතන කිව්වනේ තව අපිට අද දකින්න නැති සාක්ෂි සාධක ඕන තරම් තියෙනවා. අපිට අද කියවන්න නැති කවි අපේ කවි කොච්චර තියෙනවද? අපි ළඟ නැති ශේෂ වෙලා නැති පොත් කොච්චර තියෙනවද? ඒවා කොයිතරම් වටිනා ඉතිහාසයක් තියෙන්න ඇද්ද? මහාවංශයේ තියෙන ඉතිහාසයට වඩා වෙනස් ඉතිහාසයක් ගිනිපත් වෙලා ඇති. සමහරට වෙන රටක තියෙනවද දන්නේ නැහැ. කොහේ හරි නේද? චීන භාෂාවට පරිවර්තන එහෙම නැත්නම් එංගලන්තේ කොහේ හරි කොහේ තියෙනවද? එහෙම තිබිලා හම්බෙච්ච අවස්ථා තියෙනවනේ. ඉතින් ඉතිහාසය කියන්නේ එහෙම දෙයක් තමයි. හැබැයි තියෙන ටික මොනතරම් වටින දේවල් ටිකක්ද කියලා කදිමට පැහැදිලි වුණානේ මේ කියපු දේවල් වලින් ගායන් චානකු මහත්මයා. අන්න ඒක තමයි හුඟක් වටින කතාව තුමා කියපු දේ අර අවසානයේට සම්පින්ඩනේ නේ. මේ තියෙන ටිකවත් අපට ඉගෙන ගන්න බැරුව නින්නේ. ඔබතුමාලා කියුවට මුහ දෙව්දාවත කියෝ ළමයෙක් හොයාගන්නේ කොහොමද සිලබස් එකට උගන්වුවත් ඇරෙන්න දැන් සමහරු හිතාගෙන දැන් අරික් කාලේ පඬිතුයෝ ඉන්නෙත් අනිත් එක
පිටුවක් දෙකක් පූජාවලිය කියලා අර නිර්දිෂ්ට කොටස හිතන පූජාවලිය කියලා ඉවරයි කියලා ඒක හරි වැරදි. අනිත් එක මෙහෙම එකකුත් තියෙනවා. අපේ ආචාර්යතුමා හොඳ තැනකින් නැවැත්වුවා නැත්තම් මේ අයව වැරදියට ගන්න අපේ රටේ අය. දැන් ගාක් අය මහවංශ විවේචනය කරනවා. මේක පරම සත්‍යයක් නේ රටේ. ඉතින් එහෙම හරි ලියලා තිබිච්ච නිසානේ අපි මේ ඉතිහාසය දන්නේ. කන්න නැතුව හිටපු අපට පාන් දුන්නම බාස්මති නැද්ද අහනවා. හරි. ඒ වගේ වැඩක් නේ අපිට වෙන්නේ මේ පෙර අර ඔබතුමා කිව්වා හරි පින් දෙන්න ඕනේ අපිනේ. ඔහොම හරි ලියලා තිබුණා. නමුත් ඕනම මිනිසෙක් දන්නවා මුළු ඉතිහාසෙම නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් අර මහත්තයා කිව්වා ධම්මික මහත්තයා කිව්වා අර මහසෙන් රජතුමා ගැන. ඇත්තනේ. මහාවිහාරයට හිතවත් නැති ඔක්කොටම මොකද අනේ කෙනෙක් අපි පටන් ගන්නකොටත් බං එකනේ මේ මෙතුම අපිට මෙතන මහාවිහාර සම්ප්‍රදාය තියෙන්නේ. වෛතුල්‍යවාදී මත නෙමෙයි. වෛතුල්‍යවාදය කියන්නේ වෙන එකක්. එතකොට මහාවිහාර සම්ප්‍රදායට යමෙක් විරුද්ධ වුණාද? හැබැයි ද්වේෂ සහගත ලෙස ගැහුවේ නැහැ. එහෙනම් ඉතින් වාරි කර්මාන්තේ වර්ණනා කරන්නේ නැහැ නේද? නේද පරිච්ඡේදයක් කර දුන්නා. දුන්නානේ. දීලා තියෙනවා. හැබැයි ඔය හැම එකක්ම කළ අවසානයේට කියනෝනේ එච්චර පින් කරපු රජතුමා කර්මානුරූපීව මිය පරලෝ ගියා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි අපමාදරෙන්ට ඕන අන්න අනිත්‍ය ධර්මයට ගෙනිච්චා. ඕක තමයි අපේ හැම දෙයක්ම සියලු සේ නැති වෙනව. එතනට නෑවි ධර්මයට නෑවි. ඒ නිසා සියල්ල පිළිබඳ අවබෝධයෙන් හිටපු අපි ජාතියක්. මම තව රූප ටිකක් පෙන්වලා අවසන් කරන්න. ඕම් බලන්නකෝ අපේ කානුවකට ගිය කල අනුරාධපුරේ. ඔය බලන්න ඔය තුපාරාම සංඝාරාම පරිශ්‍රයේ තියෙන්නේ තුපාරාම වැලිමලුවේ ඔය දාලා තියපු මේ අපේ පුරාණ කානුවක කොටසක් වෙ පේනවද මේ මෙන්න මෙතන මේ සිංහ රූපයක් තියෙනවා. අපි ඒක සමීප රූපෙබ ඌන් තව එකක්. එතකොට දැන් මේ කානුවක පීල්ලක් නේ. වතුර පිට වෙන පීල්ලක් සිංහ රූපය දාලා විසිතුරු කරපු හැටි. ඕම් බලන්න අර වතුර ගලාගෙන යන බටේ වම් පැත්තේ පේන තියෙන සිංහ රූපේ තියෙනවා. ඔය බලන්න සිංහයගේ නැට්ට කොහොමද දාලා තියෙන්නේ? සිංහයා කකුල් දෙකෙන් ඉඳගෙන අනිත් කකුල් දෙක උසගත් ආකාරයන් තියෙන්නේ උඩට. ඕම් කේසර තියෙනවා. නම් බලන්නේ පීලේ වතුර යන බටේ. එතකොට දැන් මේ ඒතුපාරාමයේ තිබිච්ච පීල්ල. දැන් ඔන් රුවන්වැලි සෑමළුවේ තිබිලා අපිට හම්බ වෙච්ච තවත් පීල්ලක් සිංහමුඛයක්. එතකොට ඉස්සර පීලිවල ස්වභාවය තියෙනෙත් ඒ වගේ රූපයක්. එතකොට හසන්ත මහත්මයා මෙච්චරණ කියන්නේ දැන් පීල්ලකුත් මේ ආකාරයට කැටයන් කරපු జాතියක් ගැන අයි කියන්න ඕනේ අපි වැසිකිලි කෙසිකිලි පද්ධති පෙන්වුවානේ. විවිධාකාරයෙන් අපි මේ වැඩසටහන වල කතා කරා. ඇත්තටම රූප ඔච්චරයි දැන් තියෙන්නේ. එන්නන මම උතනින් නවත්තන්නම්. ඔයත් ප්‍රමාණවත් නේ අපේ ඉතිහාසයට. දැන් අපි අක්ෂර කලාව ගැන කතා කළානේ. පුස්කොළ පොත් අපි මේ වැඩසටහනකදීම ඒව පෙන්නවා. අපි මහත්මයා අකුරු ලිව්වා ශෛලි තුනකට. හස්ති ශෛලිය, ගෝල ගෙඩි වගේ ලස්සන රවුන්ඩ් ලොකු අකුරු. සිංහ ශෛලිය, ඊට වඩා ටිකක් මධ්‍යම ප්‍රමාණයෙන්. හංස ශෛලිය, ලස්සන පොඩි රවුන්ඩ් අකුරු ලිව්වා. තව ශෛලියක් තියෙනවා. හුඟක් අය දැන් කාලේ ලියන්නේ ශෛලියට. කාකු ශෛලිය. කාක් අකුරු ඔහේ කටු අකුරු ලියලා දානවා. එතකොට අකුරු ලිව්ව අලංකාරයට රස විඳමින් ලීවේවා. දැන් ලෝකේ ලස්සනම අත් අකුරු පාවිච්චි කරන මුල් රටවල් පහේ අපි ඉන්නවා. මගේ හිතේ අපි දෙවෙනි තැන ඉන්නවා. ඒ තරම් අපේ අකුරු අලංකාරයි. අපේ මිනිසුන්ට අපේ අකුරු අගයක් නැහැ. අපේ දේවල් අගෙන ඔබතුමාර ගයිග පඬිතුමා ගැන කිව්වා. මම මෙතනම ඉඳගෙන මේ වැඩසටහනකදී වෙල්හෙල්ම් ගයිග පඬිතුමාගේ අත් අකුරු පෙන්නුව වස්කඩුවේ රාජගුරු සුබූති හාමුදුරන්ට එවපු ලියුමක්. මහත්මයා ලිපිය තියෙන පාලියෙන්. අකුරු සිංහල. කවුද? ජර්මන් ජාතික පඬිවරේ. සිංහල ලියනවා. ඉංග්‍රීසි ඕනේ ඒක වෙනම කතාවක්. නමුත් අපි හුඟක් වෙලාවට අපේ දේ අගේ කරන්නේ එහෙම දෙකුත් තියෙනවා. ඒ නිසා වංශ කතා කියවන්න ඕන, අටුවා, ටීකා, සන්න, ගැටපද, පරිවාර දේවල්, සාහිත්‍ය, නිමහත්ම ගුත්තිල කාව්‍ය ගැන අපි කතා කළේ නැහැ වෙලාව නැති නිසා. රූ රැසේ අඳිනාලෙස කොච්චර අලංකාර තියෙනවද අපි? ඒවා මේ ඔහේ රූ රැසේ අඳිනාලෙස නේ විරිත් තියෙනවනේ කොච්චර අලංකාර. මහරස විරිත් ඉඳන් ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. කෙලසෝහස් විරිත්. කෙලසෝහස් විරිත්. සීගිරි ගීත් ලියලා තියෙන්නේ ඒ ආකාරයට නේ. එතකොට අපට මහා සම්පදායක් තියෙනවා. අපිට අපි අනාථ වෙච්ච ජාතියක් නෙමෙයි ඈ. දුක් වෙන්න ඕනේ නැහැ ඒ නිසා. අපට හැම දෙයක්ම තියෙනවා. වෙලා තියෙන්නේ ඒවා ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න. මේ මෙන්න මේ දෙක හදාගත්තොත් අපි ගොඩ. මොකද්ද? විවේක බුද්ධිය හදාගන්න ඕන. නූතන තාක්ෂණය මදකට පොඩ්ඩක් අනවශ්‍ය දේ අයින් කරගන්න ඕන. පොඩ්ඩක් ෆෝන් එක අවශ්‍ය දේට විතරක් තියාගන්න. ඒක එල්ලෙන්න අවශ්‍ය නැහැ. සතත අභ්‍යාස කරන්න ඕන. ප්‍රවීණ උගත්තු වැඩිහිටිය වෘද්ධය තමන්ට වඩා දන්න අය ආශ්‍රය කරන්න. ඕකනේ අද ගිලිහිලා තියෙන්නේ. අවුරුදු 16 නංගි උපදෙස් ගන්නවා අවුරුදු 17 අයියාගේ. ඉතින් නියමයි.
හොඳට යනවා වැඩේ. ඉතින් රටම ඉවරයි ඔහොම ගියොත්. ඒ නිසා මේ අපිට නිතරම තියෙන්නේ සත්පුරුෂ සේවනය තියෙන්න ඕන, කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන, සතත අභ්‍යාස කරන්න ඕන, පොත්පත් කියවලා දැනුම දියුණු කරගන්නට. මේවා මේ මිනිස්සු කලේ නිකන් නෙමෙයි. අනුරාධපුරයට ගිහින් බලන්නකෝ තියෙන ගල් කණු. අර අපි හිතනවා මේ මහත්තයා මේව බෙහෙත් දාන්න ඇති කියලා. ඒ හිතන්නේ මොකෝ එහෙම? මේ තරම් සිව්මෙල්ල. මේ තරම් කොහොමද කලේ? ඇත්තටම විවේක බුද්ධිය තියෙනවා නම් අපිට හිමිට බැලුවම පේනවා ওই ගහපු ගල් කටුවල සටහන් තියෙනවා. හැමරකට එක මුරගලක ගල්කටු සටහන් හතර පහ තියෙන්න පුළුවන් විවිධාකාරයේ ගල්කටු පාවිච්චි කරලා බැලුවම පේනවා. ඒ නිසා මේ අපේ ජාන පරම්පරාව තිබ්බ අපේ මුතුන් මිත්තමයි මේව කළේ. දැනුත් එම කරන අයිනවා අනුරූහලට ගියොත් බලන්න පුළුවන් අපේ ළමයි කොච්චර දක්ෂ ළමයි මේ රටේ ඉන්නවද කියලා. ඒ නිසා නාසා ආයතනය ගත්තත් අපේ මිනිස්සු ඉන්නවා ඒ වැයුගත් උනේ. ඔබතුමා ලෝකේ වටේ යන කෙනා දන්නවා රටේ හැටි. දැන් අපි මේ කරඬු පෙන්නවා. කතෝලික ආගම ගන්නකො. කොච්චර ලස්සන කරඬු නිර්මාණය කළා තියෙනවද? දැන් අර එක ශාන්තුවරියකගේ හිස්කබල හම්බෙලා තියෙනවා. ඒ තුමියගේ හිස්කබල තැන්පත් කරලා තියෙන හසන්ත මහත්මයා එතුමියගේ මූණේ වගේ රූපයක් හදලා හිසේ හිස්කබල ඒක ඇතුළේ තැන්පත් කරලා තියෙනවා. එක ශාන්තුවරියගේ අත තියෙනවා, අතේ අස්තියක්. ඒ අත හදලිවර වෙලා පිත්තලෙන් හරි රත්තරන් ආලේප කළා හරි ඒ අස්ති ධාතු එතන තැන්පත් කරලා තියෙනවා. එතකොට මේවා හැම සම්ප්‍රදායකටමයි තියෙන්නේ. එතකොට අනිත්ක මේකත් මතක තියාගන්න ඕන. නසරතෙහි බෙත්ලෙහෙමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙනකොට අපේ රටේ මහා පිං ඇති බාතිකාදේ රජුරෝ රෝම රටෙන් පබළු ගෙන්නගෙන මහා සෑයට පබළු දලක් හදලා ඒ විතරක් නෙමේ සුවඳ මැටි ආලේප කළා, සමන් පිච්ච මල් ගුලාවක් කළා, බසවක් කුලම වැවෙන් වතුර අරගෙන පැන් නිසමින් පැන් පූජාවක් කරනවා මහත්මයා. එතකොට බලන්න ජල යන්ත්‍ර තිබිලා තියෙනවා. මෙච්චර තාක්ෂණයක් අපට තිබුණා. ඒ කියන්නේ ක්‍රිස්තු සංස්කෘතිය පෙදෙනකොට අපේ රටේ තත්ත්වේ අර අග්බෝ රජුර ඉන්න කාලේනේ අපේ මහා කවියු හිටියයි කියන්නේනේ. එතකොට අපි ඒක දැනගත්තේ කොහෙන්ද? නිකාය සංග්‍රහය තිබිච්ච නිසානේ අපි දැනගත්තේ නම් ටික හරිනේ. ඒ නිසා මේ මුතුන් මිත්තෝ කරපු දේවල් විවේචනය කරන එක නෙමෙයි. ඒව ඉගෙනගෙන ක්‍රමානුකූලව තමනුත් නිර්මාණයක් කරන්න. බුද්ධ ගෝසාන්දරට බණිනක නෙමෙයි කරන්න තියෙන්නේ. බණිනවනම් විසුද්ධි මාර්ගයට වඩා හොඳ පොතක් ලියලා ඒක බණින්න ඕන. පූජාවලි කතුවර විවේචනය කළ යුත්තේ පූජාවලියට වඩා හොඳ පොතක් ලියලා. ඒ නිසා අපි විවේචනය නොකර මහා සම්පදා ඉගෙනගෙන ජීවිතය සාර්ථක කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. හොඳයි. සීගිරියේ කුරුටුගී ගැන අපි කතා කළා, තරමක් දුරට සිතුවම් ගැන කතා කළා, සීගිරියේ ජල උද්‍යානය ගැන, උද්‍යාන සංකල්පය ගැන ලොකුවට කතා කළේ නැහැ. මීට පෙර දොරමඩලාවක සීගිරිය ගැන විශේෂ දොරමඩලාවක් මා කළා. එහි අපි කතා කළා බලන්න මොන තරම් කලාත්මකද කියලා. එහි තියෙන තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව විතරක් නෙවෙයි, එහි කලාත්මක ලක්ෂණ ජල මල් හදලා ජලයේ උඩට විදිහට ලස්සන කලාත්මක නිර්මාණ කරන්නට දැන හිටියා. කලාත්මක ප්‍රකාශනයක් තමයි. දැන් සීගිරියේ කුරුටු ගීවල විරිත් අපි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ගී විරිතෙන් ලියවෙච්ච ප්‍රකාශ තමයි, කලාත්මක ප්‍රකාශන තමයි කුරුටු ගී කියන්නේ. අද අපි අහන විදින ගීත සහ ගී කියන්නේ කුරුටු ගී කියන්නේ දෙකක්. මේ ගී කියපුවාම ගීත ගී දෙක පටල ගන්න ඕනේ සමහරු නේද? හැබැයි මේ ගීතය අද තියෙන තත්ත්වයට සාහිත්‍යාංගයක් හැටියට වර්ධනය වෙන්න පටන් ගත්ත තැන කැටපත් පවුර වෙන්න පුළුවන්. රෝහණ වැද්දගේ වෘත්ත දොර ප්‍රස්ථාන කියලා දෙනවා. මුගක් මේ ගීත වලට එයාගේ මේ ප්‍රතිභාවට අනුව මේ මගේ තේ 300 ගානකට විතර ගියා තියෙනවා. මේ කුරුටු ගී වලට අපි කියන නොටේෂන් දාලා තියෙනවා. ඒ ගී විරිතෙන් තව විරිත් කොච්චර තියෙනවද අපේ අතීත කලාත්මක ප්‍රකාශන වලින් හොයා ගන්න පුළුවන් මතුවෙන විරිත් රසක් තියෙනවා. අපේ අතීත මුතුන් මිත්තන්ගේ කලාත්මක ප්‍රකාශන අපේ මාතෘකාව. හැබැයි මේ කතාබහ මෙතනින් හමාර කරන්න බෑ. තව ඉස්සරහට ගලාගෙන යන කලාත්මක ප්‍රකාශනයන් ගැන බොහෝ දේ කතා කරන්න තියෙන නිදසුන් තියෙන මාතෘකාවක් මේක. බොහෝ දේවල් කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහිල්ලා, මහා ශිෂ්ටාචාර පවා කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහිල්ලා නේද? මොහෙන්දදාරු හරප්පා ශිෂ්ටාචාරය ගැන සඳහන් කළා. ඒක ගැන හොයාගන්න දේවල් නැහැ නේද? ඔබතුමා ඒ ගැනත් පර්යේෂණ කරනවා මා දන්න විදිහට. කෙටියෙන් මතක් කළොත් වටිනවා. මොහෙන්දදාරු හරප්පා ඇත්තටම මේකේ තියෙන අර මුද්‍රාක්ෂර තාම කියවලා නැහැ. දැන් අවුරුදු 100කට වැඩි කාලයක් තිස්සේ හැමෝම උත්සාහ කරනවා. අර පොඩි ඒ මුද්‍රාවල උඩ දීලා දෙන අනිත් ඒවා හරි කෙටි. මේ වැඩිම සාමාන්‍ය සංකේත 17ක් විතර තමයි දිගම ලිපිය. කෙටි මේවා සාමාන්‍ය සංකේත 5ක් විතර. ඉතින් අදටත් හිතාගන්නට බෑ මොකද්ද තියෙන්නේ කියලා. සමහරු කියනවා මේ බ්‍රහ්මී අක්ෂරවලට සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඒක දිග මාතෘකාවක් කතා කරන්න. හැබැයි මට නම් පේන විදිහට ඉතාමත්ම මේ අර්ථපූර්ණ සංකේත පද්ධතියක් වෙන්නට පුළුවන්.
ක්‍රිස්තුපූර්ව 2200 විතර ඔය ලියවිලා තියෙනවා. 2200 ඉන්න ක්‍රිස්තුපූර්ව 2000 විතර වෙනකන් ලියවිලා ඊට පස්සේ ක්‍රිස්තුපූර්ව 1900 වගේ වෙනකොට ශිෂ්ටාචාරය වියකී යන්න පටන් ගන්නවා. දැන් වෙනකොට ගොඩාක් අය විශ්වාස කරන දෙයක් තමයි මොහෙන්දදාරෝ හරප්පා ඒ පැතිවල සම්පූර්ණයෙන්ම ඉතාමත්ම මේ කාන්තාර සහිත දේශගුණයක් ඇති වෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ට තමුගේ භවභෝග වවාගෙන ජීවත් වෙන්න බැරි වෙලා කෙමෙන් කෙමෙන් පරිසරයේ විසින්ම කරනා ලද දැඩි දුෂ්කර බලපෑම් මත උන් ගංගාංග නම් ගංග නිම්මේ පැත්තට සහ ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශවලට විතරක් නැති කියලා. ඒක ටික මාතෘකාවක්. උන් කෙටියෙන් තව දෙයක් ලංකාවේ පැරණිම සෙල්ලිපියකට මම අපේ රටට යහපතක් අනාගතයේ මතු කරගන්න සඳහන් කරන්න ඕනේ. මේ විශේෂයෙන් නැගෙනහිර හා ලංකාවේ ගිනිකොළලේ යාල කුම්කම් ඔය පැත්ත කුමන වනෝද්‍යානය ඉතින් අම්පාර පුතුවිල තිරුකුණාමලය ඔය දිගට සේරුවිල ඕවල වන ගහනේ තියෙන සෙල්ලිපි තාම ඇත්ත වශයෙන්ම හොයාගෙන නැහැ හරියාකාරව. ඉතින් විශාල සම්පතක් ඔය වන ගහනේ යටත් වෙලා තියෙන අනාගතයේ ඒ ගවේෂණ කෙරෙන්න ඕනේ. ඒව යන්නේ සෙල්ලිපියකින් මතුවන කරුණු ගැන ඒ සමකාලීනව වෙන කරුණක් සෙල්ලිපියේ සඳහන් නැති ඒවෙන් මතුවෙන අලුත් කරුණු ඉතාමත්ම වැදගත්. ඉතිහාසයේ තවදුරටත් තේරුම් ගන්න අනාගතයේ ගවේෂණ සිදුවේවා මේ අසාගෙන සිටින ඒ වගකීතු නිලධාරී පිරිස් කියන්නේ අනාගතයේ සැලසුම් හදත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශාල සේවයක් කරන සංස්කෘතික ත්‍රිකෝණයේ විශාල සේවයක් කරන සැලසුම් සම්පාදනය කරන අනාගතයේදී තවත් ඒ සැලසුම් හැදිලා ඒ ආයතනවලට තවත් උදව් උපකාරී වෙලා අවශ්‍ය කරන මූල්‍ය සම්පත්තේ ආයතනවලට ලැබිලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංස්කෘතික ත්‍රිකෝණය සහ සම්බන්ධ ආයතනවලට මේ සෙල්ලිපි අංශයෙන් තව හුඟක් හොයාගන්න දේවල් තියෙනවා ඒ සිදුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෝකේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තියෙන භූමි ප්‍රදේශ තියෙනවා නම් ඒ අතරින් ප්‍රමුඛතම භූමි ප්‍රදේශයක ජීවත් වෙන පිරිසක් අපි අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක ඊජිප්තුව වගේ රටවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපේ ඉතිහාසය ලියලා තියෙනවා. ඒවා හරිද වැරදිද වෙනස් වෙලාද නැද්ද ඒවා වෙනම කතාබහ. හැබැයි ලියවෙච්ච කොටස් ටිකක් අපිට හොයාගන්න පුළුවන්. පුරුද්දල අමුණල මාළි වගේ හදාගන්න පුළුවන් විදිහේ ලියවිච්ච දේවල් ටිකක් තියෙනවා. දැන් ඊජිප්තුව ගැන කතා කළා. ඊජිප්තුවේ පිරමිඩ හදපු ඒ මහා රජවරුන්ට නරපතියන්ට අදත් ඊජිප්තුව ණය ගැති. අදත් ඊජිප්තුවේ මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ බඩගින්නේ නැතු ඉන්නේ පිරමිඩින්ද. මොකද ওই ටික බලන්නේ සජ්ජාරකයෝ හින්දා තමයි. ඒ ටික විකුණලා තමයි කොටින්ම කියන විකුණනයි කිව්වට ඒ ටික බලන් දෙන අයගෙන් ගන්න ආදායමෙන් තමයි අද ඊජිප්තු ජාතික ආර්ථිකේ රැඳිලා තියෙන්නේ. ඒ අතින් ගත්තාම අපි කාශ්‍යප රජුරුවන්ට මොනතරම් ණය ගැතිද කියලා හිතලා බලන්න අදත් ජාතික ආර්ථිකෙන් සෑහෙන ප්‍රතිශතයක් ගෙනලා දෙන්නේ මේ කලකට පෙර මෙහි ජීවත් වෙච්ච රජ කෙනෙක් කාශ්‍යප රජුරුව. අද ඉන්න පාලක කාරකාදීන් අමනාපව ඉටපා අදත් මේ මහා බැංකුවට මහා භාණ්ඩාකාරයට ආදායම ගෙනලා දෙන පරණ රජවරු සමහර රජවරු දාසෙන් රජවරු දුර්ගම රජවරුන්ට ණයයි මහා පරාක්‍රමබාහු රජවරු හොඳටම ණයයි. ඔව් හොඳටම ණයයි. අදත් ණයයි. ඉතින් අපි හිතලා බලන්න ඕන මේ ණය ගැති භාවයේ කොච්චරද කියලා. ඉතින් සීගිරිය ගත්තාම කාශ්‍යප රජුරු අදත් එන්නේ ආදායම බලන්න සෑහෙන කොටසක්. ලෝකේ බොහෝ රටවල මේ ජාතික උරුමය මේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරන්නේ සංරක්ෂණය කරන්නේ අධ්‍යයනය කරන්නේ ඒ වටිනාකම් රැසක් තියෙනවා. අනාගතයට ආලෝක ධාරාවක් එනවා අතීතෙන්. අන්න ඒක අඳුනගත්තොත් තමයි රටකට ජයමාවත ඉවර වෙන්නේ. ඒ සඳහා තමයි මේ මාතෘකාව අපි අද තෝරගත්තේ. ප්‍රවීණ සාහිත්‍යවේදී ධම්මික බණ්ඩාරසූරියන්ට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන්න කැමතියි. ස්තුතිය සර්. ඒ වගේම ආචාර්ය බෙනිල් ප්‍රියංකසූරියන්ට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම ප්‍රවීණ ලේඛක පර්යේෂක කතික ආචාර්ය ගායන්චානක විද්‍යානපතිතුමා මහත්මයාට ඔබතුමාටත් අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හැමදෙනු සමග ගන්න ඔබ හැමට ආයුබෝවන්. සීවි ලක්ක ඇසි දිසි සරසවි තින්දින දොරින් දොරට දොරමඩලාව.